ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඔයාලා දිනවන ඔයාලගේ ගණිත ගැටළු පන්තිය. ඉතින් ඔයාලා දන්නවා අපි මේ පන්තිය දැන් දීර්ඝ කාලයක් වලට කරගෙන යනවා. අද අපි සුවිශේෂී දවසක් අද. අද අපි දාලා තියෙනවා අපි දැන් දැනට ප්‍රශ්න පත්‍ර ලියනවා, අනුමාන පේපර් ලියනවා, ගණිත ගැටළු හදනවා. ඔය හැම එකත් එක්කම අපි පුරුදු වෙන්න ඕනේ පුතේ ශිෂ්‍යත්ව විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ගණන් ටික හරියට හදාගන්න. මොකද ඒක ගණන් ලකුණු දෙකක් හම්බ වෙනවා. ලොකු ලකුණු ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඉතින් මේ ගණන් ඇත්තටම අමාරු ගණන් නෙවෙයි. දැන් අපි යහොත් ගත්තොත් පහුගිය ප්‍රශ්න පත්‍ර පන්ති වල හැබැයි දෙවනි ප්‍රශ්න පත්‍රයේ ළමයින් ලකුණු අඩු. හේතුව අපි වැඩි ගණන් ගන්න. සාමාන්‍ය සුළු කිරීම තමයි ගොඩක් දුරට එන්නේ. ඒවා අනිවැරදිව කරන්න නැති කොට අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂ විභාගයට කල් තියාම සූදානම් වෙනවා. අපි ගොඩක් හොඳ සැලසුමක් ඇතුව නැ කියන්නේ ඉස්සරහට. එතකොට අද මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ ගණිත ගැටලු 300ක්. සර් 500ක් දෙනවා 300ක් දෙනවා කියලා ඔයගොල්ලෝ සමහරක් කරන්න හිතයි. හැබැයි මට තියෙන අත්දැකීමුත් එක්ක අපි වැඩිපුර ගණන් හදන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ දැන් මේවා දානකොට ලොකු මුද්‍රණ වියදමක් යනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ෆෝන් එකකින් හරි බලලා උත්තර ටික සටහන් කරන්න. එහෙම නැත්නම් දැන් ඒ ෆෝ වගේ පොලේකට එනකොට මේක පොඩි කරලා ගන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රම පාවිච්චි කරන්න පොඩි වැඩ ගන්න. මොකද අපරාට ලොකු වියදමක් යනවා මේ වැඩ ටිකට. නැත්නම් ඉතින් අපිට වියදම් නොකරත් වැඩ කරන්නත් බෑ. ඉතින් ඕනම කෙනෙකුට ගැටලුවක් නැහැ ක්ලාස් එකේ ඉන්න පුළුවන් මේ මුකුත් ගන්නෙත් නැතුව මේක මම PDF එක දානවා. දාලා පෙන්නලා තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ගාව මේක තිබ්බා හෝ නැතුවා හෝ ඔයගොල්ලෝ ගැටලුවක් ඇති කර ගන්න එපා. අම්මලාට අරන් දුන්නේ නැහැ කියලා චෝදනා කරන්නත් එපා. මම ඊයේ දැම්මෙත් මේක. එහෙම අද කියලා හෙට ගන්නත් සමහරක් අය හැකියාවක් නැහැ නේ පුතේ. ඒ නිසා අපිට කොහොම සතියක් දෙකක් මේ ගණන් ටික හදන්න වේවි. ඉතින් අද අපි පුළුවන් ප්‍රමාණයක් ඒ ගණන් ටික අපි හදන්න උත්සාහ කරමු. හරි. එහෙනම් අපි බලමු අපේ ප්‍රශ්න පත්‍රයට ගිහිල්ලා. පේපර් එකේ පේනවද ළමයි? පේපර් එකේ පේනවද? නෑ සර්. නැද්ද පුතේ? නතාෂා පේපර් එකේ පේනවද? නෑ සර්. නෑ සර්. නෑ සර්. දැන් බලන්න පේනවද කියලා? දිනුලිමා පේපර් එකේ පේනවද? නතාෂා පේනවද? ඔව් සර් පේනවා සර්. සහරා පේනවද පුතේ? නෑ සර්. හා හරි. අපි ලොකු වෙලාවක් ගන්න තොපි ඇඩ්ටික් කරගෙන යා. මම PDF එකෙන් ගොඩක් ඒවා ලියනවා. ඔව් සමහරක් යා බෝඩ් එකේ අවශ්‍ය ඒවා හදනවා. ගොඩක් අමාරු නෑ. මේක පුතේ මං හදපු එකක් නෙවෙයි. එක ගුරුවරයෙක් හදපු එකක් මම උපුටා ගත්තේ. මං හදපු එකක් නම් මං හැදුවා කියනවා. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් එකක්. ඒ නිසා අපි රයිට් බලන්න පුතේ එනං අපි බලමු පිළිතුරු ටික. රයිට්. එහෙනම් පුතේ අපිට කියනවා පළවෙනි එක 2010 යන සංඛ්‍යාව. ඔව් කියන්න. සර්. ඔව්. සර්. කියන්න ඉක්මනින් කියන්න. හරි. 2010 යන සර්. සංඛ්‍යාව. කියන්න පුතේ ඉක්මනින් කියන්න. සර් තිසුම්ට බැරේ ගන්න. ඇහෙන්නේ නැති සු තිසු මුද්‍රණය කරගන්න බැරි වුණාට කමක් නැහැ බලන්න මම මේකේ සර් තිසුම්ට බැරේ ගන්න. මේ මම එක තමයි මුලින්ම කතා කරලා කිව්වේ පේපරේ කාටරි ගන්න බැරි වුණා නම් ගැටලුවක් කරගන්න එපා. මම මේ ප්‍රශ්න ටික දාලා තමයි කතා කරන්නේ. හරි. ඒ වගේම සමහරක් ඒවා එවලෙම ඔයාලට සුළු කරන්න දෙනවා අභියෝගයක් විදියට. අපි ඒක කරමු. 2010 යන සංඛ්‍යාව. ඒවා ලොකු ප්‍රශ්න නෙමෙයි නේ පුතේ. එතකොට අපිට 2010 ලියා ගන්න බැරි කමක් නැහැ නේ. හරි මම ඒවා ලියනවා. හැම එකේම උත්තර ලියනවා. 2010. හරි. හරි වැරදි දා ගන්නත් පුළුවන්. රයිට්. මෙම සංඛ්‍යාවේ දහසස්ථානයේ පිහිටි ඉලක්කමෙන් නිරූපිතාගෙයි. එහෙනම් මේකේ දහසස්ථානයේ තියෙන්නේ පුතේ මෙන්න මේ ඉලක්කම. හොඳට බලන්න. නිරූපිතාගෙයි කිව්වා මේකේ වටිනාකම. එහෙනම් උත්තරේ කීයද? කීයද උත්තරේ? 10 ඒවා 2ක් 2000. බලන්න දැන් මේ පේපර් එක කරනකොට ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන ගැටලු ගොඩක් අයින් වෙයි. දැන් ඔයාලට මතක ඇති මම පහුගිය දවසේ කතා කරා මේ 2018 2019 2020 සියලුම ගැටලු එක සහ දෙක ප්‍රශ්න පත්‍ර දෙකේ. දැන් අද කතා කරනවා දෙවනි ප්‍රශ්න පත්‍රයේ විතරක් එන ගැටලු. එහෙනම් 2010 ලිව්වා ඉලක්කමෙන් ලියන්න මෙම සංඛ්‍යාවේ දහසස්ථානයේ පිහිටි ඉලක්කමෙන් නිරූපිතාගෙයි. නිරූපිතාගෙයි කිව්වම ඒකේ වටිනාකම. රයිට්. එතකොට මේ ගණක රාමුව අපිට ලියන්න තියෙනවා. ගණක රාමුවේ තියෙන්නේ පුතේ සංඛ්‍යාව අපි ඉස්සෙල්ලාම ලියමු 3100 කියද? 3100
තුන්දාස් එකසිය තුන. හරි. එතකොට මේක අපිට විහිදුවා ලියන්න වෙනවා. කොහොමද මේක විහිදුවා ලියන්නේ? තුන්දාහකුයි කියන්න බලන්න. තුන්දාහකුයි මට ඉඩ පොඩ්ඩක් මදි පුතේ. ඔව්. තුන්දාහකුයි ඊට පස්සේ ඔව් මම පොඩ්ඩක් උඩින් ලියන්නම් මට ඉඩ මදි ඉන්නවා. ඔව් 100කුයි හරි 10 ස්ථාන මොකද මම නම් ලියන්නේ 1 බිංදුවක් තමයි. සමහර ඉස්කෝලවල සමහරක් අය කිව්වා දෙකක් ලියන්න කිව්වා කියලා. නමුත් බිංදු කීයක් ලිව්වත් ඒක වටිනාකමක් නැහැ. මට තියෙන අත්දැකීමත් එක පහුගිය අවුරුදුලත් අපි ස්ථානය මොකක් ආවත් අපි ලිව්වේ 1 බිංදුවක්. 3කුයි. එහෙනම් පුතේ මගේ පැහැදිලි උත්තරයක් නැහැ. 3000කුයි 100කුයි බිංදුවකුයි 3කුයි. හරි 3000කුයි 3000කුයි 100කුයි බිංදුවකුයි 3කුයි. මේ පේපරේෙන් ප්‍රශ්නේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයට වැඩිපුර ලකුණු ගණේ කියලා. සංඛ්‍යා රටාවේ ඉස්තැන පුරවන්න. සංඛ්‍යා අතර බලන්න පොදු අන්තරය කීයද කියලා. ඉස්සෙල්ලාම පොදු අන්තරය බලමු කීයද කියලා. පොදු අන්තරේ මෙතන අපිට 50න් 25 අඩු කරන්නත් පුළුවන්. 75න් 50 අඩු කරන්නත් පුළුවන්. බලන්න පැහැදිලිව පේනවා පොදු අන්තරේ 25යි. එහෙනම් 25න් 25ක් අඩු කරපුවම හිතන්නේවත් නැහැ මෙතෙන්ට එනවා බිංදුව. 75ට 25ක් එකතු කරපුවම එනවා මෙතෙන්ට 100. දැන් බලන්න බිංදුවෙන්ටත් එකක් තිබ්බනේ. අපි හිතන්නේ බිංදුව ඇවිල්ලා එහෙම අපේ රටාවක් ඇයිද කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඒක අදාළ නැහැ. අපි බැලුවා පොදු අන්තරේ සංඛ්‍යා අතර පරතරය කීයද කියලා. 25න් 25ට ගියේ 25න් 25ක් අඩු කළා 75ට 25ක් එකතු කළා. කවුරුරි කෙනෙක් කතා කරා මට ඉස්සෙල්ලා කවුද දන්නේ අම්ම කෙනෙක් කතා කරා සර් පැහැදිලි නෑ කියන්නේ කතා කරේ සර් සබ්ජද මිස් පැහැදිලි නැතුව තිබ්බේ ඔව් සර් කැඩි කැඩි ඇහුනේ දැන් හරි නේද මිස් දැන් හරි සර් දැන් හරි 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 තිබ්බොත් මට කියන්න මම සිග්නල් එක පද්ධතිය හැමතැනම පොඩි ගැටුමක් තියෙනවා ඉතින් අපිට මිස් විසඳ ගන්න බෑ කොහොම හරි කරගෙන යන්න රයිට් හොඳයි දැන් හරි නේද ළමයි ඇහෙනව නේද පුතාලට සර් ක්ලියර් නේ පැහැදිලි නැද්ද තාම දැන් ඇහෙනවද මෙතුසරි ඇහෙනවද පැහැදිලි සර් පැහැදිලි අන්න රයි පැහැදිලි නැත්තම් විතරක් නෑ කියන්න ඈ පැහැදිලි thank you thank you හරි හතරවෙනි ප්‍රශ්නෙට යන් පහත ඒ රවුම තුල ඇති ඉලක්කන් සියල්ල භාවිතා කරමින් සැදී හැකි විශාලම සංඛ්‍යාව සහ බී රවුම තුල ඇති ඉලක්කම් වලින් දෙකක් කැඩි කැඩි ඇහෙන්නේ බලමු පුතේ දැන් බලන්න දැන් බලන්න දරුවනේ දැන් ඇහෙනවද දැන් හරිද දැන් හරි පුතේ හරි ආවි ඈ අපි උත්සාහ කරමු ඉතින් එන අපිට කරන්න දෙයක්වත් නැහැ නේද අපිට හදන්න බැරි සමහර දේවල් හරි පළමුව පහත ඒ රවුම තුල ඇති ඉලක්කම් සියල්ල භාවිතා කරමින් සැදී හැකි විශාලම සංඛ්‍යාව සහ බී රවුම තුල වල ඇති ඉලක්කම් වලින් දෙකක් පමණක් යොදාගෙන සැදී හැකි කුඩාම සංඛ්‍යාව ඔන්න පොඩි අභියෝගයක් වලට දීලා තියෙනවා ඔන්න බලන්න පුතේ හොඳ ප්‍රශ්නයක් ශිෂ්‍යත්ව විභාගෙදී එන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. කොහෙදම අපි බලමු ඒ රවුමෙන් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මට කියන්න කීයද කියලා. කියන්න කියන්න. 800
පනස් දෙක. පනස් දෙක. බීට ඔබේ සංඛ්‍යා දෙකක් කරගෙන හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මොකක්ද? සංඛ්‍යා දෙකක් හදන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් ගන්න කියන්නේ. 14. අද ඔයාලට ඔයාලගේ ප්‍රශ්න ටික හරියනවා. සංඛ්‍යා දෙකක් ගන්න කිව්වේ. ඔයාලා හරියට කියවන්න නැතුව සංඛ්‍යා ඔක්කොම ගන්නවා. මං දන්නවනේ. නේද? එතකොට මේක එකතු කරන්න නෙමෙයි මොකද කරන්න කියන්නේ? යොදාගෙන වෙනස. අන්න මමත් එකතු වෙනස නේද පුතේ? එහෙනම් දෙකෙන් හතරක් බෑ. මේ පැත්තෙන් ගත්තාම 12න් හතරක්. ඔව්. හා සයුරි, අපි පුතේ අර දාලා තියෙන ටියුට් එකේ 4 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ ඈ. 4 4න් එකක් කීය? 3යි. 4න් එකක් 3යි. මෙතන 8යි. කීයද පිළිතුර? 838. 800. බලන්න හොඳම ගානක් ඒක. හරි පුතේ, හරි හරි අය නිශ්ශබ්ද වෙන්න. සියල්ල භාවිතා කරමින් සැදී හැකි විශාලම සංඛ්‍යාව සහ බීරාවම තුල ඉලක්කම් වලින් දෙකක් පමණක් යොදාගෙන. දෙකක් යොදා ගත්තාම ඔයගොල්ලෝ හරියට කියවෙ නැත්නම් ඔයගොල්ලෝ ඔක්කොම යොදා ගන්නවා. ඉතින් ඔන හොඳ ගැටලුවක්. රයිට්. ඊට පස්සේ අපි ඊළඟට යා. පස්වෙනි ගාන පහත වගුවේ දැක්වෙන්නේ යල සහ මහ කන්න දෙකෙහි එක්තරා කුඹුරු කුඹුරු දෙකක V වර්ග දෙකක් වගා කිරීමෙන් ලබාගත් ඵලදා පිළිබඳ තොරතුරු වේ. යල කන්නේ සුවඳල් බුසල් 58යි, සම්බ බුසල් 103යි. මහ කන්නේ පුතේ යල කන්නේ බුසල් 42ක් තියෙනවා. අනිත් එක දහදාන් කරලා නැහැ. කන්න දෙකේ මේවා හැබැයි තියෙනවා. හැබැයි අපිට අනික් එක හොයාගන්න වේවි නේ. යල කන්නයේදී ගොවි මහතාගේ මුළු ඵලදාව කුසල් කීයද? එහෙනම් යල කන්නයේදී ගොවි මහතාගේ මුළු ඵලදාව බලන්න අපි මොකද කරන්නේ? මොකද කරන්නේ පුතේ? හරි. යල කන්නයේදී ගොවි මහතාගේ මුළු ඵලදාව කොහොමද බලන්නේ අපි? හරි. එතකොට මහ කන්නේ වෙනම තියෙනවා, කන්න දෙකම වෙනම තියෙනවා. යල කන්නේ කිව්වාම බුසල් 58යි, සුවඳ බුසල් 103යි. ඔය දෙක එකතු කරලා ඊනම් බුසල් කීයද? 161යි. මහකන්නේ සම්භාවීවර බලන්න පුතේ, මහකන්නේ සම්භාවීවර පරදාව කපමණ. ඔයාලා දන්නවා මුළු එකතුව මේක නම් 180න් 103 අඩු කරනවා. 180න් 103 අඩු කරනවා. එතකොට බුසල් 77යි. කටුකොලේකුත් පැත්තක තියාගන්න මං කියන විදියට හදන්න. මොකද මෙතන මැද ඉස්තරක් නැහැ. මේක මුළු ප්‍රමාණය. එහෙනම් මැද ප්‍රමාණය හොයන්න මුළු ප්‍රමාණයෙන් තියෙන ප්‍රමාණය අඩු කරනවා. 180න් 103ක් මං අඩු කළා. එතකොට තමයි මට 77. අසිත පුතා පැහැදිලිව ඇහෙනවද? ඔව් සර්. ආ එහෙනම් ගැටලුවක් නැහැ. නිදු කිදුවට ඇහෙනවද? හරි. නතාෂා ටිකක් කෑවේ. නතාෂාට ඇහෙනවද? ආ දැන් නම් හරි වගේ. සර්. ඔව් පුතේ. ටිකක් කැඩි කැඩි ඇහෙන්නේ. ආ හරියයි සයිරු එක. එතකොට ළමයි දැන් මේ ගාන තේරුම්කට යල කන්නේදී ගොයි මහතාගේ බලන්න කිව්වොත් 58යි 103යි එකතු කරනවා.
මහකන්නේදී සම්භවයන්ට කිව්වොත් මුළු කුසල් ප්‍රමාණයෙන් මොකද කරන්නේ අපි? මහකන්නේනේ අපිට හොයන්න කිව්වේ. නේද පුතේ? මහකන්නේ විපලදා කොච්චරද කියලා. එතකොට බලන්න හරිද කියලා මං හදපු එක? ඔව්. පුතේ සල් හත්ත හතයි කියලා ලියන්න ඕනේද? සංගලි බුසල් කියන්න හත්ත පුතේ. හතයි කියලා ලියන්න ඕනේද? ආ පුතේ බුසල් හත්ත මුසල් බුසල් හත්ත ඔව් හතයි කියලා ලියන්න ඔව් ඕනේද? එහෙම ගැටලුවක් නම් නෑ පුතේ. අර රුපියල් වගේ දාන්න ඕනම කියලා එකක් නෑ. හැබැයි මුසල් කියලා ලිව්වනම් ඒත් හොඳයි සඳුනි. හරි. ඉතින් පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ ටිකක් ප්‍රසිද්ධ එකක් සෙකන්ඩ් පේපර් එකට ලංකාව පුරා කතා කරන එකක්. මමත් ඒක උපුටාගෙන තමයි දැම්මේ. මේක මං හදපු එකක් නෙවෙයි. මේක ගොඩාක් හොඳ වැදගත් එකක්. මේක එක ගුරුවරයෙක් හදපු එකක්. අන්තර්ජාලය තිබිලා මම උපුටා ගත්තේ මේක. සමහර ළමයි මේක හදලා ඇති මීට කලින්. හරි. හදපු අය ඇති. හය. එක්තරා ගමක මිනිස්සු 307ක් ඇත. දැන් ඔයාලා කටුකොලයක් තියාගන්න. මං හදන විදිය කියනවා. මං කියනකොටම හදන්න. එක්තරා ගමක මිනිස්සු 387ක් ඇත. එම සියල්ලටම කොවිඩ් මාත්‍රා එන්න තුන බැගින් ලබා දීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය 387 වැඩි කිරීම 3. හදලා නැති අය කොලේක ඉක්මනින් හදන්න. 387 වැඩි කිරීම 3. උත්තරේ දන්න එක්කෙනෙක් කියන්න. සර් 1161. සර් සර් හොඳයි. හත්වෙනියක වෙරි ගුඩ්. ජලයේ ලීටර් පහක් ඇති විශාල භාජනයකින්. ඔව් හරි පුතේ, මම උත්තරේ දාලා ඉවරයි. ජලයේ ලීටර් පහක් ඇති විශාල භාජනයකින් ධාරිතා සමාන කුඩා භාජන 10ක් සම්පූර්ණයෙන් පිරවූ විට ඉහත භාජනයේ ජලය ඉතිරි නොවුණේ නම් කුඩා භාජනයේ ධාරිතාවය කොච්චරද? පහක් කියන්නේ කොච්චරද කියලා අපි දැනගන්න ඕන. ජලය ලීටර පහක් ඇති භාජනයේ. ලීටර පහක් කියන්නේ මිලිලීටර කොච්චරද පුතේ? ලීටර පහක් කියන්නේ මිලිලීටර කොච්චරද? 5000 බෙදීම 10. 5000 බෙදීම 10. 5000 10ෙන් බෙදපුවම කියන්නේ මේ භාජනයේ ප්‍රමාණය. මිලිලීටර 500. 5000 බෙදීම 10. අන්න ලීටර මිලිලීටර කරගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ පහ ජලයේ ලීටර පහක් තිබ්බා බෙදන්න බෑනේ 10. අපි මොකද කරේ? මෙයාව මිලිලීටර කරගත්තා. පහක් කියන්නේ එකක් කියන්නේ 1000යි, පහක් කියන්නේ 5000යි. 5000 බෙදුවා මෙන්න මේ 10. 5000 10ෙන් බෙදපුවම කුඩා භාජනයේ මිලිලීටර 500. දැන් මේකේ ආයෙ මිලිලීටර කියලා දාන්න අවශ්‍ය නැහැ. මිලිලීටර කියලා ලියලා තියෙනවානේ. ආයෙ දාන්න අවශ්‍ය නැහැ. හරි. 8 වෙනි ගැටලුව. 1. ඔව් පුතේ. මිනිගා 1081 නෙමේද? ආ පුතේ. 6 වෙනි ගාන. ඔව්. බලමුද වැඩි කරලා. බලමු වැඩි කරලා. 300. හරි හරි. ආන් එහෙම මොනවද තාරේ ප්‍රශ්නයක් තියෙනවා නිකන් අහන් ඉන්න නැතුව කියන්න. ඉතින් මේකේ මං දාපු එක වැරදිදක් දන්නේ නැහැ නේ. වැඩි කරන්න යන්නේ. සනුලි කිව්වා මේකද දන්නේ නැහැ කියලා මම වැඩි කරා. ඕනම් බෝඩ් එකේ වැඩි කරලා පෙන්නන්නත් පුළුවන්. 7 + 3 21 න් 1 දැම්මා. 2ක් ඉතුරු. 8 + 3 24 2 26 න් 6 දැම්මා. ආපහු 2ක් ඉතුරු. 3 + 3 9 10 11. සනුලි දුව මේක හරි. පැහැදිලිද පුතේ? සනුලිට මෙහා පැත්තට ගන්න දෙකේවත් එක වගේ ගන්න නැති ඔය අය. දක්ෂ ළමයින්ට සුළු කිරීම වරදිනවා පොඩි ඒව. දැන් ඔයාලා දකින්න ඇති මෙතනේ පේපර් ක්ලාස් එකේ තමයි. ඔව්. කියන්න. මේ අමිකට පළවෙනි එකේ ඉඳන් පස්වෙනි එක එනකන් උත්තර කියන්න පුළුවන්ද? අමිකට පළවෙනි එකේ ඉඳන් පස්වෙනි එකෙන් උත්තර කියන්නලු.
කවුද අපේ දරුවෝ කියන්නේ? මෙතුසවි. ආ අනුජ. ඔන්න අනුජ. අනුජ පුතා කියන්න. සර් පළවෙනි එකට 2010 දෙවැනි එකට මේ 3000යි 10යි 3යි ආ නෑ ඒක දෙක කොටසක් තිස්වෙනි එකට තිබ්බනේ පුතේ. බිත්තුවයි නිරූපිතාගේ 2000යි නේද අනුජ? අපි 10යි කියන්නේ. ඔව් පුතේ හරි. ඔන්න මම අමික දාලා තියා අපි අනුජ පුතා කියනවා. අනුජ පුතා කියන්න කමන්නේ. 3103 කියන්න පුතේ. තුන්වෙනි එකට පළවෙනි එකට 20 අන්තිම එකට 100 ආ හතරවෙනි එකේ 38 හරි හරි අනුජ පුතා thank you මම දාගත්තා හරි. 3103 අමික පුතා 3000කුයි 100කුයි බිංදුවකුයි 3කුයි. තුන්වෙනි එක සංඛ්‍යා අතර පරතරයේ 25යි 25න් බිංදුවක් බිංදුවයි 75යි 25යි 100යි. අමික පුතා බලා ගන්නව නේද? හතරට පුතේ හොඳ ගාණක් එක. පළවෙනි රවුමේ විශාලම සංඛ්‍යාවයි දෙවෙනි රවුමේ සංඛ්‍යා දෙකක් පමණක් යොදාගෙන හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. ඒ අතර වෙනස ඇහුවේ. ඒවා කියවන්න නැත්නම් කරන්න බෑ. 838යි. ඊට පස්සේ එකේ පුතේ යලකන්නේ ගොවි මහතාගේ මුළු මුළු පළදාව කුසල් 161යි. මහකන්නේ සම්භාවි පළදාව 78යි. අමික පුතා හරිද? හරි. ආ. හරි සර්. පුතේ ඕනෙම ළමයෙකුට Tamanට එක බැරි වුණා නම් මේක අපි දුරස්තවණු ගන්නන්නේ. මම මේක දුවන්ට ලෑස්ති නෑ මේ ක්ලාස් එක. මම මේ ගැටලු ක්ලාස් එක බොහොම හිමින් කරන්නේ. දැන් ඔයාලට මම මේක බෝඩ් එකේ හදනවා මේ සමහරක් අය ගාව මම දන්නවා මේ ටියුට් එක නෑ. ඒකයි මම මේකේ මේ කටුවැඩ කර කර කරන්නේ. ඒතකොට ගානත් පේනවනේ. ඔයාලා පැත්තක කොලයක් තියාගන්න. පැත්තක කොලයක් තියාගෙන සර් කියනකොටම ගාන හදන්න. අපි මේක කොළ පිරෙව්වා කියලා print ගත්තා කියලා ඒ හැම එකකින්ම අපිට හම්බෙන්නේ පුතේ අධ්‍යාපනයේනේ. ඔයාලා මේක දිහා බලාගෙන මට කලින් හැදුවත් ඇති. මම එහෙම කියන්නේ සමහර දෙමව්පියන්ට දැන් මේක ගන්න ඇත්තට මමත් අද මුද්‍රණය කරගෙන ආවා. ඔයාලට කියන්න ඕනේ රුපියල් 600ක් 700ක් යනවා. ඉතින් ඒක ලොකු වියදමක්නේ. එතකොට අපි පන්තියේ පවත් ගන්නත් ඕනේ. මේවා හැමදේම අපිට සමහරක් වෙලාවට ගන්නත් බෑ. ඒ වෙලාවේ වෙලාවට ඔයාලට ෆෝන් එක දිහා හරි බලලා උත්තර ටික සටහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් කුඩා කරලා print ගන්න පුළුවන්. ඔය දෙකම කරගන්න බැරි වුණාම පන්තිරින් ඉන්න නැතු ඉන්න එපා. මම මේකේ PDF එක දානවා. දාන දිහා බලන් හදන්න. හරි. එක ඇවරේක කෙහෙල් ගෙඩි 8 මැදි. හරි. එක ඇවරේක කෙහෙල් ගෙඩි 8 මැදි. අලුත් එකක් පුතේ අලුත් එකක්. අපි අර හදන 500 එමනේ මේ 500 පස්සේ හදන්නේ. මේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඔයාලා සූදානම් කරන්න ගැටලු 300ක් හදනවා අපි මේ සතියේ ඉඳලා. එක ඇවරිය කෙහෙල් ගෙඩි 8 බැගින් 8 බැගින් ඇවරි 5යි. එහෙනම් 8 බැගින් 5යි නේද 8 වරක් 5 40යි. හරිද 8 වරක් 5 40යි. වඳුරන් 10ක් අතරේ සමසේ බෙදා දුන්නේ නම් එහෙනම් පුතේ වඳුරන් 10ක් අතරේනේ බෙදලා දෙන්නේ 40 බෙදීම 10යි. එහෙනම් එක වඳුරකට කීයක් හම්බ වෙනවද? 4ක්. 4යි. මේක හරි සරල ගාණක්. හැබැයි කියෙව්වේ නැත්නම් ඒත් හදන්න. එක ඇවරි එක කෙහෙල් ගෙඩි 8 බැගින් කෙහෙල් ඇවරි 5යි 8 වරක් 5 40යි. වඳුරෝ ඉන්නවා 10ක්. 40 බෙදීම 10යි. 4යි. රූපයේ දැක්වෙන බෝල වලින් 6න් පංගු එකක. බෝල සංඛ්‍යාව ගණන් කරා 6න් බෙදුවා එකෙන් වැඩි කරා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. නේද පුතේ? 12යි. එතකොට බෝල 12යිනේ. මම ඔයාලට හැමදාම කියනවා භාග හොයන්නේ කොහමද? මේව ලියාගන්න 6න් 1. මෙන්න පුතේ 6න් 1 හදන හැටි. 6 බෙදවුවා කීයෙන්ද? 6 බෙදෙනවා පුතේ sorry 12 බෙදෙනවා 6ෙන්. නේද? 12 6න් බෙදපුවම 2යි. දෙවරක් එක 2යි. එහෙනම් 6න් පංගු එකක් කීයද? හරි. 6න් පංගු එකක් කීයද? ඔව්. right. 6න් එකක්. හරි. එහෙම නැත්නම් අපි මේක ඒකට කොටස් 6කට බෙදා ගන්නවා. 1යි නේ 2යි 3යි සර්
හතරයි ඔබතේ කියන්න පහයි හය මේ හයෙන් පසු එකක් කියන්න දෙකයි කියන්න ඔබතේ ආපෝ එහෙමයි දෝෂයක්ද මෙතු සරි ඇහෙනව නේද ඔබතේ ඔව් රණුල්‍යා ඔව් සර් ආ රණුජේ මොකද්ද ප්‍රශ්නේ පූජා සර් ඔව් මේ අර නවවෙනි ගානේ නිකම් බෝලදි මේ නිකම් හදන් මට වැරදිද 12යි 2 ආ පුතේ 12න් 2 එහෙම බෑනේ 24 වැරදිද 24 වැරදි නේ පුතේ රූපේ ඇති බෝල වලින් 6න් පංගු එකක් 12 බෙදන්න ඕන 6න් වැඩි කරන්න ඕන එකේ 12 6න් බෙදපු 12 6න් බෙදුවොත් 2යි නේ අර පුතේ බල 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා 2යි දෙවරක් එක 2යි දැන් මේ බලන්න කරේනුද 1යි 2යි 3යි 4යි 5යි කොටස් 6කට බෙදුවම ඒ 6කින් එක කොටසක් කීයද දෙකයි මම එකයි රවුම් කරලා පෙන්නුවේ එතකොට අපිට මේවා පුළුවන් පුතේ කොටස් 6කට බෙදා ගන්න දීලා තියෙන ටික ඒකෙන් අහන්න ප්‍රමාණය බලන්න මම කොටස් 6කට බෙදපුවාම මේ බලන්නකො දෙකේ ඒවා ආවේ එහෙනම් එකක් නම් දෙකයි දෙකක් නම් හතරයි එහෙම ගන්න පුළුවන් රෙනුජි ඒවායි ගණන් අමාරු නම් මට කියන්න බං අර තියරි ක්ලාස් එකේ ඒවායි ගණන් ටික හදන්නම් ඔයාලගේ ඈ රෙනුජි පුතා හරි මට මැසේජ් කරලා තියන්න හරි පුතේ ඔයාලගේ හැම ප්‍රශ්නයක් වෙනුවෙන් මම පෙනී හිටිනවා වෙන දැනකට යන්න වෙන කොහෙන්වත් හොයන්න ඉඩ තියන්නේ නැහැ දැන් සමහර ළමයි මට ෆෝන් එකට දානවා සමහර ගැටලු මට එවෙලට හදන්න බැරි වුණත් මම අනිවාර්යෙන් පුතේ හදලා දානවා හරි ඒ වගේම තමයි දැන් ඕගොල්ලෝ සමහරක් අයට අමාරු ගණන් જાති දානවා මම ඒවා දාපුවම මොකද කරන්නේ ඒ විදිහේ ගණන් හයක් විතර හදලා ප්‍රාස් බින්ද ගැටලු ක්ලාස් එකට දානවා මම ඔයාලා වෙනුවෙන් කැප වෙලා ඉන්නේ ඒ වගේම තමයි දැන් මම මේ දවස්වල ඔයාලා දන්නවා ගණිත ගැටලු 500ක් දීලා තියෙනවා ඔය 500ම බලනවානේ පුතේ අපි හැම ළමයකින් 500 බලනවා ඒ 500ක් දුන්නේ ගණිතයෙන් ඕගොල්ලෝ හැකියාව දියුණු කරන්න වැරදුනට දරදිච්ච හැබැයි වල්ගල අත්දැකීම ගන්නවා ඒ 500මත් මම සාකච්ඡා කරනවා ඒකල අපි ටිකක් හොඳම වැඩ පොතක් අපි කතා සාකච්ඡා කරමු ඒකල ප්‍රශ්න පත්‍ර අනුමාන දෙකක් විතර කට්ටල දෙකක් කරමු එතකොට අපිට ඇති අපිට සැලසුමක් තමයි තියෙන්නේ හරි මිනිසෙක් එක්තරා දිනයක කැටයට රුපියල් 80 බැගින් කැට දිනයක කැටයක් රුපියල් 80 බැගින් කැට හතරක් මිලදී ගත් අතර සතියකට පසු සබන් කැටයක මිල රුපියල් 150 දක්වා මිල ගිය අතර එම මිලට ඔහු සබන් කැට තුනක් මිලදී ගත්තේ හොඳ ගැටලුවක් ඈ ඔහු මුල් දිනේම සියලු සබන් කැට හතම මිලදී ගත්තේ නම් ඔහුට ඉතිරි වෙන මුදල කීයද කියලා අහනවා හරිද පුතේ ඉතින් හොඳ ගැටලුවක් හොඳට කියව නැත්තම් දක්ෂ ළමයෙක්ගේ වරදින එකක් එතකොට අපිට පුළුවන් ගණ්ඩ කොළයක් හරි කොළයක් ගන්න සබන් කැටයක වැඩි වූ මිල හොයාගන්න සබන් කැටයක් කීයකින්ද වැඩි උනේ මට කියන්න බලන්න 150න් අපි අඩු කරනවා කීයද පුතේ කීයද මේ පසු මිල මේ පෙර මිල 150න් 80ක් ගන්න කටුකොලයක් ගන්න මාත් එක්ක හදන්න එතකොට හරි එතකොට පුතේ ඔයාලා දන්නවා රුපියල් 70යි පුතේ වැඩි වූ වෙනස එයා පස්සේ ගත්තේ සබන් කැට කීයක්ද වැඩි මිලට කීයක්ද ගත්තේ තුනක් එහෙනම් පුතේ එයා කලින් ගත්තානම් එයාට 73ක් තමයි ලාභ 73ක් තමයි එයාට ලාභ එහෙනම් කීයද පුතේ ලාභ එයාට හරි ඉතින් වෙනත් දීර්ඝ ක්‍රම වලට මේක හදන්නත් පුළුවන්. හරි මම සරලම ක්‍රමේ වාර කිව්වේ. හැබැයි මේක විතර කියනකොට 210යි සත නැහැ කියලා ලැබෙනවා රුපියල් 210යි. රුපියල් නැත්තම් 210යි සර්. 210යි සත නැහැ. තව දීර්ඝ ක්‍රමයකට හදන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. 210යි. ආයෙ මතක් කරන්න 150න් 80ක් අඩු කරේ පෙරමිලට වඩා කීයක් වැඩි වුණාද බලන්න. අහගන්න එයා පසු මිලට අරන් තිබෙ 3යි එහෙනම් ඒකට 3 කලින් ගත්තා නම් එයාට 210ක් ලාභයි හොඳ ගැටලුවක් හොඳම එකක් ඒක මම කටුවෙඩ කරනවා ඉතින් කටුවෙඩ මාත් එක්ක කොළයක් තියාගෙන ගණිතාංක 10 කියලා දාලා කරගන්න පුතේ මම එහෙමත් ලේසිම එක්ක විතරයි කටුවෙඩ කරන්න නැත්තේ
දැන් මම අද බෝඩ් එකේ මේ ගණන් හදනවා නෙමෙයි මම ඔයාලත් එක්ක කටු වැඩ කරන්නේ. ඔන්න මැකුවා. කටු වැඩ තමයි මම කරන්නේ. හරි. සිමෙන්ති කොට්ටයක බර කිලෝග්‍රෑම් 50කි. එම සිමෙන්ති කොට්ටයෙන් එක් අයෙක් කිලෝග්‍රෑම් 200යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් ගත් අතර ඉතිරිය දෙදෙනෙක් සමසේ බෙදාගත්හ. සමසේ බෙදාගත් දෙදෙනාගෙන් එක් අයෙකුට ලැබෙන සිමෙන්ති වල බර. කම්මැලි ළමයින්ට මේ වගේ ගාණක් හදන්න බෑ. කම්මැලි ළමයින්ට පැහැදිලිවම මේ වගේ ගාණක් හදන්න බෑ පුතේ. හරිද? ඉතින් මම මේ ගාණ ඔයාලත් එක්ක හදන්නම්. ලෑස්ති වෙන්න කටුකොලයක් ගන්න මේ ගාණ හදන්න. හරි? අපි හදමු මේ ගාණ. ලස්සනට හදමු මේ ගාණ අපි. බලන්න පුතේ මේ ගාණෙදි කියනවා මෙන්න මෙහෙම. නේද? මේ ගාණ කීයද? ගණන් අංක කීයද පුතේ මේ ගාණ? 11 නේද? හරි. 11. 11 ගණන් අංක 11. හරි. එතකොට ගණන් අංක 11 බලන්නකො සිමෙන්ති කොට්ටේක බර කීයද? 50යි. නේද පුතේ? එහෙනම් අපිට සිමෙන්ති කොට්ටයක් 50යිනේ බර. එහෙනම් අපි කිලෝග්‍රෑම් හරි. අපි වයිට් බෝඩ් එකේ පේනෝ නේද? පුතේ හද්ද දාන්න එපා. හරි කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් 50යි ඒකේ ග්‍රෑම් නැහැ ග්‍රෑම් නැත්තම් ඉතින් බය නැතුව දාගන්න 0.3ක් දාගන්න මේකෙන් අඩු කරන්න ඕන කීයක්ද 20යි 500යි බලන්න මම මේ ගාන පිළිවෙලටම ඔයාලට හදලා කියලා දෙනවා වයිට් බෝඩ් එක දැම්මා 20යි 500යි හරි මට ලස්සන ලියන්න බෑ හැබැයි ගාන කටුවට ලස්සන කරලා ඇතින් හරි ඔන්න පුතේ එයා ගත්ත ප්‍රමාණය මං අඩු කළා. අඩු කරමු බලන්න දැන්. හරි. බිංදුවෙන් බිංදුවක්. හරි. බිංදුවෙන් බිංදුවක් බිංදුවක්. බිංදුවෙන් බිංදුවක් බිංදුවක්. බිංදුවෙන් පහක් බෑ එහා පැත්තෙන් ගත්තා. එහා පැත්තෙන් නිකන් ගන්න බෑ මෙතනින් ගන්නකොට මෙතන 4යි. මෙතන 10යි. ආය එයාගෙන් ගද්දි මෙතන 9යි. අන්න ඒවා පිළිවෙලට කරන්න පුළුවන්. 10ෙන් පහක් 5යි. 9ෙන් බිංදුවක් 9යි. ඊට පස්සේ 4න් 2ක් 2යි. ඔන්න පුතේ ඉතුරු වෙච්ච ප්‍රමාණය. ඉතුරු වෙච්ච ප්‍රමාණය මොකද කරන්නේ? දෙදෙනෙක් අතර සමසේ බෙදුවා. එහෙනම් පුතේ 29යි. මාතේ කටුවට නම් කරන්න ඈ. මං ආයේ මේ ගණන් වෙන ක්‍රමයකට හදන්නේ. මේ ප්‍රශ්නේ උත්තරේ දාන්නේ නැහැ. හැම ගාණක්ම ඔයාලත් එක්ක හදනවා. මාත් එක්ක හැම ගාණම හදන්න. අත්දැකීමක් ගන්න. දෙකෙන් බෙදමු මෙයාව. දෙකෙන් බෙදමු පුතේ. දෙකට දෙකේ y එකයි. දෙකෙන් දෙකක් බිංදුවයි. නේද 9ට දෙවරක් කීයද පුතේ 9ට දෙවරක් 4යි නේද දෙවරක් 4 8යි දැන් අපි අර මැජික් මොකද ගණිත ගැටලු 500 මේ වගේ මම ග්‍රෑම් කිලෝග්‍රෑම් එහෙම දැන් මාධ්‍යකීමක් ගන්න ඒවා හරියට හදපු ළමයින්ට ඒවා පුළුවන් වෙයි එතකොට පුතේ මතර බලන්න 15ට දෙවරක් 7යි දෙවරක් 7 14යි නේද හරි මට ඊට මදි ටිකක් එකක් ඉතිරි හරි එතකොට අර බිංදුව ගත්තාම එයාට 10යි 10ට 5යි අනෙක් බිංදුවට නැහැ. 14යි 750යි. ඔන්න සර් කරපු වැඩේ කිලෝග්‍රෑම් 50න් භාවිතා කරපු ටික අඩු කළා. ඉතුරු ටික මොකද කළේ පුතේ? දෙකට බෙදුවා. නේද? දෙකට බෙදලා ගත්තා. හරි. ඉතින් මම පැහැදිලිව හිමින් හදනවා. ඔයාලත් මාත් එක්ක හදන්න. එහෙනම් මේකේ පිළිතුර කීයද අපිට එන්නේ? ආ පුතේ කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 700 කියද? 750. ඉතින් මේ ගණන් ඔක්කොම හරියනවා කියන්නේ ඔයා දැන් ශිෂ්‍යත්වර විභාගයට සූදානම්. අපි ටිකක් කලින් තමයි මේවා හදන්නේ හැබැයි ඈ. බලන්න මේ ප්‍රශ්නපත් මේ ගණිත කරන තුන් කීය කියන්නේ මේ ටික හැදුවට පස්සේ ඔයාලට ශිෂ්‍යත්වර විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඕනෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයකට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඔයාලා මම මේ සාකච්ඡා කරන ආකාරයට මාත් එක්ක කටුකොලයක් කරගෙන මේක හදාගෙන යන්න පුතේ. ඒක තමයි හොඳම වැඩේ. රයිට්. අපි යන් ඊළඟකට කියන්නේ ආපතේ හිතේ ගන්න තේරුණා ආහා ඒකනේ මම හිමින් හදනවනේ පුතේ වෙරි ගුඩ් හොඳයි පුතා දැන් මෙහෙමයි තව දෙයක් මං පුතාට කියන්නම් ඒ ගාන ඔයාට කියවලා ඒ ගාන හදන විදිය තව කෙනෙකුට කියන්න පුළුවන් නම් අන්න ඔයාට තේරිලා ඒ ගාන හදන විදිය තව කෙනෙකුට කියන්න පුළුවන් නම් අන්න ඔයාට තේරෙයි. මෙන්න මෙහෙම 50 එකක් නේ තිබ්බේ. 50න් 20යි 500ක් අඩු කළා.
පනහෙන් විස්සයි පන්සීයක් අඩු කරාට පස්සේ ආපු එක දෙකට බෙදුවා. ඒක තමයි උත්තරේ. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නේ කියවලා ඒක හදන විදිහ තව කාට හරි කියන්න පුළුවන් නම් ඔයාට ඒක තේරිලා. රයිට්. අපි ඊළඟට යමු. මෙම ඔරලෝසිය දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින අයෙක් රාත්‍රී කාලයේ නිරීක්ෂණය කර වේලාවෙ. ශ්‍රී ලංකාවේ වේලාව ඕස්ට්‍රේලියා වේලාවට වඩා පැය 4 මිනිත්තු 30ක් අඩුයි නම් ඕස්ට්‍රේලියාවේ වේලාව මේ වන විට කීයද? බලන්න පුතේ මේක හදන්නේ කොහමද? දැන් මේකේ වේලාව කීයද? මේකේ වේලාව කීයද? බලන්නකෝ. මේකේ වේලාව අපිට පෙරවරුද පස්වරුද මුකුත් කියලා තියෙනවද බලන්න. හරි. ඔව් බලන්නකෝ. ඔව්. දැන් මෙහෙම කියලා තියෙනවා. මෙම ඔරලෝසුවේ දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින අයෙක් රාත්‍රී කාලයේදී. අන්න වචනේ. දැක්කද? එහෙනම් මොන වෙලාවක්ද මේ තියෙන්නේ? මොන වෙලාවක්ද? පස්වරු වෙලාවා. රාත්‍රී කාලයේ 8යි කියන්නේ පස්වරුනේ. දැක්කද වචනේ? හරිද? පැය බලන්න හැම ගානම සර් වලත් එක හදනවා. ඈ ටිකක් කැතයි තමා කටු වැඩේ. ලස්සන කරන්න බෑ මට. හැබැයි මේ පොතේ පොඩි බාධක ටිකක් ඒවා අපි නොසලකා හරිමු දරුවනේ. ඉතින් කරන්න දෙයක්කුත් නෑ. මේ මේ දවස්වල පොතේ සිග්නල් කියන එක හැමතැනටම අඩුයි. මට විතරක් නෙවෙයි. හරි. දිනුලිවා දැන් හරිද පොතේ ඇහෙනවද? මෙතුසරි? හරි මේ පොතේ? හරි. ළමයි? ඇහෙනවා සර්. ඇහෙනවනේ. පොතේ මේ වෙලාව මං කොහමද හොයාගත්තේ පස්වරු වෙලාවක් කියලා? කොහමද හොයාගත්තේ? රාත්‍රී කාලේ නිසා. රාත්‍රී කාලේ කියලා දීලා තියෙනවා. ඉන්දියාවේ 4:30ක් අඩුයිලු. ඕස්ට්‍රේලියාවේ 4:30ක් අඩුයිලු. එහෙනම් ඉතින් අඩු කරනවා. බැලුව බැලමට 8න් 4ක් පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? පුළුවන් නේද 8න් 4ක් කරගන්න බැරි නම් විතරක් නේද ඩිජිටල් කරගමු කියලා කිව්වේ? දැන් මේක ඩිජිටල් කරගන්න ඕනද? කොකෝ උත්තර දෙන්න? නෑ. නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා බින්දු දෙකෙන් 30ක් බෑ. අර සාමාන්‍ය ගණන් හදන වගේ බින්දුවෙන් බින්දුවක් බින්දුවයි එහා පැත්තේ එකක් එහෙම ගන්න එපා මෝඩ වෙලා ඈ. අපේ ළමයි මෝඩ නෑ. හරිම හොඳයි. පැයක් ගන්නවා. පැයක් ගත්තාම මෙතන පැය 7යි. මෙතෙන්ට කීයද පුතේ? 60යි. නේද? එහෙනම් 60න් 30ක් අඩු කරනවා. 30යි. එහෙනම් පුතේ 7න් 4ක් 3යි. මේ වෙලාව පෙරවරුද පස්වරුද? මේ වෙලාව පෙරවරුද පස්වරුද? ඇයි පුතේ පස්වරු වෙලාවක් කියන්නේ අඩු කරේ? නේද? පස්වරු කියලා ලියන්න පුළුවන් නම් හොඳයි. පාව ඉතින් ගැටලුවක් නෑ. වට ලකුණු දෙනවා. පස්වරු 3:30. ඔන්න පිළිතුර. හරි. ඉතින් අභියෝගාත්මක ගණන් පුතේ. අවසරුව කියලා හොයාගන්න ඕන අර වචනේ. නැත්තම් වෙන වෙලාවක් දැම නම් මේ ලකුණු දෙක නෑ ඔයාලට. අභියෝගාත්මක ගණන් මේවා. හරි. හොඳයි. අපි යන් ඊළඟට. හරි මේක නම් මං කියන්නම් පුතේ. ලියන්න බෑ මට ඒක. හරි. 31000. මේකේ සංඛ්‍යා කලාප නම් වෙන් කරලා නැහැ ගානේ නේද? 31007. ලියන්න පුතේ එහෙනම් 31007. 30 වෙනම ලියන්න, 1001ට ලියන්න, 7 වෙනම ලියන්න. 31007. 31007. හරි. දොළොස් ශ්‍රේණියකට පුතේ පස්වරු 3:30යි. පස්වරු 3:30යි දොළොස් ශ්‍රේණි ගානට. පස්වරු 3:30යි. පස්වරු 3:30යි. අපි මේ උත්සාහ කරන්නේ අපේ ගණිත ගැටලු ක්ලාස් එකෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේට ලකුණු ටික ඔක්කොම අරන් දෙන්න විවිධ මට්ටමේ තියෙන ගැටලු ටික. මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන අභියෝගතා නැහැ. සුළු කිරීම සහිත ගණන් තියෙන්නේ. ඒවට ඔයාලා මුහුණ දිය යුතු වෙනවා පුතේ. රයිට්. අපි යන් එහෙනම් ඊළඟකට. බලන්න පුතේ
දෙකයි පහයි එකයි කොටුව තුළ ඇති ඉලක්කම් සියල්ල යොදාගෙන ලියපු හැකි කුඩාම සංඛ්‍යාව තුනෙන් ගුණ කළ විට. ඔයාලා හිතනවාද දෙක වසරේදී වගේ තුන වසරේදී වගේ ඒකයි කියලා. ඔයාලා කෑල්ලයි කියවන්නේ. කොටුව තුළ ඇති ඉලක්කම් සියල්ල යොදාගෙන සැදිය හැකි කුඩාම කියනකොටම ඔයාලා කීයද ලියන්නේ? 125 ලියලා දාන්න. එහෙම නේද? ඇරමයි 125 ලියලා දානවා. ඒ නිසා මම ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේදී දෙන හොඳම උපදෙස මතක තියාගන්න ගණන අවසන් වන තෙක් කියවන්න. ගණන අවසන් වන තෙක් කියවන්න පුතේ. මම දෙන උපදෙස් පිළිපදින්න ඔයාලට වරදින්නේ නැහැ. එහෙනම් මේකෙන් හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව 125 125 තුනෙන් වැඩි කරපුවම 375යි. තනුලි මට කලින් කරලාද? හරි. අමන්දි දුව අන්න ෂෝක්නේ මට ක්ලාස් එකේ. අමන්දි කලාද පුතේ? තිසුම්ට පුළුවන්. තිසුම්ගේ අකුර හොඳයි. ටිකක් ඔය පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දිනවා හදාගමු අපි. ශෂිනිගේත් උත්තරේ හරි. ශෂිනි හැදුවද පුතේ? හා සර්. ආ වෙරි ගුඩ් වෙරි ගුඩ් හොඳයි. ඔව් සර්. හොඳයි ඇසිනි හොඳයි හොඳයි ඈ පන්තියේ ඉඳලා වැඩ ටික කරගන්න දුව රයිට් පහත සංඛ්‍යා අතරින් 9 ඉලක්කමෙන් නිරූපිත අගය 90 වන සංඛ්‍යාව ඔන්න දරුවනේ 90 වෙන්න නම් 10 ස්ථානේ තියෙන්න ඕන 9 ඉලක්කම 90 වෙන්න බලමු පළවෙනි එකේ මෙතන තියෙනවද නැහැ මෙතන නම් තියෙනවා තව ඒවත් බලමු මෙතන බිඳුව මෙතන නැහැ 9 ඉලක්කමෙන් නිරූපිත සංඛ්‍යාව 90 වෙන්නේ 10 ස්ථානේ තියෙන්න ඕන 9ක් එහෙනම් පුතේ පිළිතුර 999 දැන් මේකට මුහුණ දීලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු වැඩි කරගමු බලන්න හොඳින් කියෙව්වොත් අපිට ඒවා ලොකු අභියෝග නෙවෙයි හරි හොඳින් කියෙව්වොත් ලොකු අභියෝග නෙවෙයි අපිට පහත සංඛ්‍යා අතරින් 9 ඉලක්කමෙන් නිරූපිත අගය 90ක් වන සංඛ්‍යා. එතුසරි තිසුම් ඒ ඒ උත්තරෙන් මගේ හරි. වෙරි ගුඩ් පුතා. අලුතෙන් හරි. පහත මීටර් කෝදුවේ දැක්වේ. සතියකට පසු පැන්සල සෙන්ටිමීටර් දෙකක් ගෙවිගියේ නම් සතියකට පසු පැන්සලේ දිග කීයද කියලා අහනවා. දැන් හොඳට බලන්න පුතේ. දැන් මේ පැන්සල ඔයාලට තියෙන්නේ මේ කැඩිච්ච අඩි රූලා. එකේ ඉඳලානේ තියෙන්නේ. එතකොට එකේ ඉඳලා නැහනේ. ඔයාලා හිතයි 18ක් දිග නැහැ මේ පැන්සල. ඔයාලට පුළුවන් ඕනනම් එකින් එක බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15. දැක්කද පුතේ? හරියටම පුතේ 15යි මේ පැන්සල දැනට දිග. ඒක හොයාගන්න තව ක්‍රමයක් කියන්නද මම ඔයාලට? ඉවර වෙන අගයෙන් ආරම්භක අගය අඩු කරන්න. දැක්කද තව ක්‍රමයක්? ඉවර වෙන අගයෙන් ආරම්භක අගය අඩු කරා. 18න් 3ක් කීයද පුතේ? 18න් 3ක් ගණන් කරන්නත් පුළුවන්. ඉවර වෙන අගයෙන් ආරම්භක අගය අඩු කළා 15යි. දැන් දරුවනේ උත්තරේ 15ද? 15. නෑ. තවත් ඔයාලව පොඩ්ඩක් රවටලා තියෙන්නේ.
සති දෙකට පසු මේකෙන් දෙකක් ගෙවුනනේ ළමයි. අර ඔයාලා උල් කරන්නේ කර කර ගාලා පැන්තල කනවා වෙලාව. එහෙනම් කීයද ළමයි උත්තරේ? කීයද උත්තරේ? 13යි. මෙහෙම 19යි. කියලා. එහෙනම් කජු ඇට පොස් ඇට නෙවෙයි සෙන්ටිමීටර් උත් දාන්න. පැහැදිලි දේ ගාන උන හොඳටම කියලා දුන්නා ඒ වගේ ගානක් ඈ. එකක් කිව්වා ආරම්භක ස්ථානයේ ඉඳන් සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරේ ගණන් කරන්න කිව්වා. එහෙම නැත්තම් කිව්වා අවසන් වන ස්ථානයෙන් ආරම්භක ස්ථානය අඩු කරන්න කියලා. කොහොමද ළමයි පැන්සලක් දුන්නොත් හදා ගන්නවද අනිවාර්යෙන්? ඔයාලා දැකලා ඇති ප්‍රශ්න පත්‍ර වල වගේ පැන්සල් දෙනවා. හරි. හොඳයි දරුවනේ. අපි යන් 17 වෙනි ගානට. මෙම සිලින්ඩරය රූපේ දක්වා ඇති තිත්තිර අණුව කපාවෙන් කළ විට ලැබෙන සිලින්ඩර සියල්ලෙහි මුළු මුහුණක් ගණන වක්‍රධාර ගණන. හොඳම ගැටලුවක් පුතේ. හරි හොඳම එකක්. අපි රැවටෙන එකක් බලන්න හොඳම අත්දැකීමක් ගන්න පුළුවන්. හොඳම ප්‍රශ්න පත්‍රයක් තමයි සර් මේ සතිය දාලා තියෙන්නේ. හරි අපි මුහුණක් ගණන බලමු පුතේ කැපුවට පස්සේ. හරි දැන් කැපුවානේ. මෙතන එක මුහුණතයි, මේකයි දෙකයි, මෙතන මුහුණතයි තුනයි නේද? හරි එහෙම ගන්න පුළුවන්ද? බෑ. කවුරු හරි එහෙම ගන්න හදනවා නම් වැරදි. අපිට වෙනවා ඔයාලට හොඳම දේ තමයි මං කියන්නම් මේ ටික වෙන් වශයෙන් ඇඳ ගන්න එක. එකයි දෙකයි කැපුවට පස්සේ කියද දෙන්නේ? එක දෙක තුන හතරක්. දෙකයි තුනයි ඔය වගේ සිලින්ඩර් ඇඳ ගන්න. කියන්න පුතේ. හරි. මොකද්ද ප්‍රශ්නේ? අපි බලමු මෙන්න මේ කෑල්ලේ. ඔන්න එක කෑල්ලක්. ඔන්න එක සිලින්ඩර් කෑල්ලක් ඈ. වෙන්න තව සිලින්ඩර් කෑල්ලක්. හරිද? වෙන්න තව එකක්. ඔක්කොම කෑලි හම්බෙන්නේ එකයි දෙකයි තුනයි හතරයි. මං ඉතින් කොටුවගේ ඇඳ එච්චර ගණන් ගන්න එපා. සිලින්ඩර් හතරයි. හරිද ළමයි? මුහුණත් ගණන්. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. කොහමද මෙහෙම බලනවා? එක දෙක තුන හතර පහ අටයි. වක්‍රධාර ගණනත් ඒකට සමානයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. හොඳ ගානක් ඒක. මූණක් ගණනත් අටයි වක්‍ර ගණනත් අටයි. කවුද හැදුවේ? අමික පුතා. මින්දුල පුතා ක්ලාස් එකේ ඉන්නවද? හොඳයි මින්දුල, වැඩේ කරගන්න ඕනේ ලස්සනට. ඔයාට අමාරු නෑ මේක නම්. හරි. දැන් අද අම්මන් දිහමත් ඉන්නවා. හොඳයි ඈ. ගොඩක් අද ළමයි මේ ගිය හතිය වල හිටපු නැති ළමයි ඉන්නවද? අම්මා ඒක කණේ ගහ ගන්න ඕනේ. ආ පුතේ මයික් ඕෆ් කරගන්න. වැඩේද? හරි. නැසසරි. හරි. පහත වගුවෙන් දැක්වෙන්නේ අලු කොළනේ. හරි මෙතුසරි පොඩ්ඩක් මයික් එක ඔෆ් කරගම් පුතේ. පහත වගුවෙන් දැක්වෙන්නේ වසරේ පළමු මාස හතර පුරාවට පැවති පෙට්‍රල් ලීටරයක මිලෙහි තොරතුරුයි. දැන් කොහෙද මේ ගානට පෙට්‍රල්? ජනවාරි මාස 137යි, පෙබරවාරි මාස 208යි, මාර්තු මාස 315යි, අප්‍රේල් මාස 2355යි. ඔන්න වැඩි. මට දෙකම වෙනවා. ඔය වගේ තොරතුරු ආශ්‍රයෙන් තමයි. ඔයා කතාවට උන මුදේ කාගේ හරි ගෙදරක මයික් එකක් සද්දයි. ඒක ඔෆ් කරගන්න. ඉක්මනි. ඈ? එකට. මෙතුසරිගේ එකයි දිනුලි මාගේ එකයි. ඉක්මනි ඔෆ් කරගන්න. හරි. නැත්නම් ගණන් පුතේ ළමයින්ට පැහැදිලි වෙන්නේ. එක කොටස
දහාටේ එක කොටස පුතේ මිනිසෙක් ජනවාරි මාසයේ පෙට්‍රල් ලීටර 4ක් තම වාහනයට යෙදුවේ නම් ඔහුට එම අවස්ථාවේ වැය වෙන මුදල කොහොමද උත්තරේ හදන්නේ 137 වැඩි කිරීම 4 හරිම සරලයි දරුවනේ පහුගිය අවුරුදු 3ේම ශිෂ්‍යත්ව විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ 4 වසරේ ළමයෙකුට පවා ලියා ගන්න පුළුවන් මේ වගේ ගැටලු ආවේ හැබැයි මේ වගේ ගැටලු කාටද වැරදුනේ හොඳටම පුළුවන් ළමයින් ඒකට හේතුව මොකද්ද? ළමයි ගණන් ගණන් ගත්තේ නැහැ. අයියෝ ඕකත් වැරද්ද. අනිවාර්යෙන් මේකේ සුළු කිරීම කරලා දෙපාරක් බලන්න. නැත්නම් අනිවාර්යෙන් සුළු කිරීම වැරදිලා. 137 4ෙන් වැඩි කරපුවම කීයද පුතේ? රුපියල් කෝ හදපු කෙනෙක්? හදපු කෙනෙක් නැද්ද? පෙබරවාරි මාසයට වඩා අප්‍රේල් මාසයේ පෙට්‍රල් මිල ලීටරයක මිල කපපන ප්‍රමාණයකින් වැඩිද? එහෙනම් පුතේ අප්‍රේල් එකෙන් පෙබරවාරි එක අඩු කරනවා. 355න් 208ක් අඩු කරපුවම කීයද පුතේ උත්තරේ? 104යි. 4යිද? 142යි. ඈ? උත්තර කිව්වා පේනව නේද? වරද්දලා තියෙන්නේ. වරද්දලා තමා තියෙන්නේ. 147යි සත නැහැ. හරි. යන් ඊළඟට ඔය එන්නේ හොඳ එකක් නේද? හොඳම එකක් එන්නේ ඔය. 19 වෙනි ප්‍රශ්නය. මෙම කොටු ජාලයෙහි දෙකෙන් එකක් අඳුරවීම සඳහා තවත් කොපමණ කුඩා කොටු සමචතුරස්‍ර අඳුරු කළ යුතුද? මේ වගේ අවස්ථාවක හොඳට රූපේ නිරීක්ෂණය කරන්න පුතේ. හරිද? හරි. හොඳට නිරීක්ෂණය කළ ඉස්සෙල්ලාම හොයාගන්න මුළු කොටු ගාන. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි. මුළු කොටු සංඛ්‍යාව 12යි. හරිද? රයිට්. අහනවා දෙකෙන් එකක් පාට වෙන්න නම් 12න් කීයක් පාට වෙන්න ඕනද ළමයි? ඔන්න තුල්‍ය භාග. සමාන භාග. දෙකෙන් එකක් පාට වෙන්න නම් 12න් නම් 6ක්. අන්න ඒක. දැන් ඒකනේ දැන් ඔයාලට දැන් ඔයාලගේ සිලබස් එකේ තුල්‍ය භාග නැහැ. ඔන්න දැන් සමහරක් අය කිව්වා අර සර්ගේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ භාගයක් තියෙනවා කියලා. මම නිකන් නෙවෙයි දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ළමයෙකුට උදව්වක් වෙන්න. දෙකෙන් එකක් කියන්නේ 12න් නම් 6ක්. නේද පුතේ? 12න් නම් භාගයක්. දෙකෙන් එකක් කියන්නේ භාගය. 12න් 6ක්. එහෙනම් දැන් බලන්න ඕනේ. දැන් බලන්න මම මේ ගණන් ඔයාලට නිකන් පියවරෙන් පියවර හදන විදිය කියලා දෙන්න. පළමුව ගණන් කරන්න කිව්වා මුළු කොටු සංඛ්‍යාව. ඊට පස්සේ අපෙන් අහන සංඛ්‍යාව හොයාගන්න කිව්වා. 12න් 6ක් පාට වෙන්න ඕනේ. දැනට කොටු කීයක් පාට වෙලාද කියලා ඊට පස්සේ හොයාගන්න ඕනේ පුතේ. දැනට කොටු කීයක් පාට වෙලාද කියලා හොයාගන්න ඕනේ. 1යි 2යි. මේවා කොහොමද හොයන්නේ? මේ කෑල්ල කපලා මෙතෙන්ට දැම්මා කියලා හිතන්න. දැන් අර කෑල්ල නැහැ. කොටු 3යි. මේ කෑල්ල අරගෙන මෙතෙන්ට දැම්මා කියලා හිතන්න. දැන් අර කෑල්ල නැහැ. එහෙනම් මට කියන්න කොටු කීයද පාට වෙලා තියෙන්නේ කියලා හරියටම. 1යි 2යි 3යි 4යි. එහෙනම් දරුවනේ කාපියක් පාට වෙන්න තව කොටු කීයක් පාට වෙන්න ඕනද? දෙකක්. බලන්න කොච්චර හොඳට මම පැහැදිලි කරාද කියලා වැඩේ ඔයාලා. දෙකක්. දෙකයි. දෙකයි. සනුලිගේ ගාන හරි. සනුලි වෙරි ගුඩ්. සනුලි හොඳ මට්ටමේ ඉන්නවනේ. ගැටලු හදනවා මම දන්නවනේ. හරි. ඒ හදන හින්දා තමයි සනුලිට පුළුවන් වෙන්නේ. සනුලි හදනවනේ හැමදාම. නේ? හැමදාම මං හරි මට මගේ ගාන හරි කියලා කියනවා මට ආදර. හරිම හොඳයි ඒක. හරි.
ඉතින් අපි යම් 20 වෙනි ගානට. ඉතින් බලන්න ඔයාලට මේ කියලා දෙන විදිය තේරෙනවද පුතේ? මම බෝඩ් එකේ හදන්න ඕනද ළමයි? පැහැදිලිද ඔයාලට? බලන්න මම මේ කටු වැඩ කරන විදිය තමයි අද කියලා දෙන්නේ. පුතාලට ඇහෙනව නේද? හරි. පැහැදිලි නැත්තම් නෑ කියලා කියන්න ඈ. පෙරවරු 7යි 30 පැය 24 ඔර්ලෝසුවෙන් දැක්වෙන ආකාරයට පෙරවරු ඩිජිටල් වෙලාවේ නීති දෙකක් මං ඔයාලට කියලා දුන්නා. ඉලක්කම් හතරක් තියෙන්න ඕන. තිත් කීයක් තියෙන්න ඕනද ළමයි? තිත් දෙකයි. එහෙනම් පස්වරු වෙලාවල් වලට තමයි එකතු වෙන්නේ දෙවැඩිපුර 12. පෙරවරු වෙලාවක් ලියනකොට බිඳුවයි හතයි තිත් දෙකයි. ඉරි කෑලියම නෙවෙයි ඈ, මට ඉරක් වගේ ඇඳුනේ ඒක. 30. ඔන්න උත්තරේ. මම ඔයාලා පහ වසරට එන්න කලින් පාඩමක් විදියට ඩිජිටල් වෙලාව කළා. හරි, පාඩමක් විදියට ඩිජිටල් වෙලාව කළා. හොඳයි. අපි යන් 21 වෙනි ගානට. හරි. ගණක රාමුවෙන් නිරූපිත සංඛ්‍යාව ලියන්න. කීයද පුතේ මේ ගණක රාමුවෙන් නිරූපිත සංඛ්‍යාව? 4321. 321. හරි. පිළිතුර හිස්තැන. අයියෝ, ඒක ඉතින් අඩු කරන්නද තියෙන්නේ. පිළිතුර හිස්තැනෙහි ලියා එම සංඛ්‍යාව අකුරෙන් ලියන්න. ඉස්සෙල්ලා හිස්තැනේ ලියන්න බිංදුවෙන් එකක් බෑ, එහා පැත්තෙන් ගත්තා. එතකොට 10න් එකක් 9 නේද පුතේ? එතකොට මෙතන තියෙන්නේ බිංදුවනේ ළමයි. එතකොට ආපහු මොකද වෙන්නේ? මෙයාගෙන් ගත්තාම 10න් එකක් ආපහු 9. දැන් අතන තියෙන්නේ 5. 5න් 6ක් බෑ, ආපහු ගත්තා. එතකොට මෙතන 4යි. එතකොට මෙතන 15න් 6ක්. එතනත් ආපහු බලන්නකො පුතේ, 9. මෙතන 4යි. 4999 නෙවෙයි, 9. 4000 එක වචනයක්, 999. 4999. 4999. හරි. පහත සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. ආරෝහණ කියපම් පුතාලා දන්නවා පොඩි මේකේ ඉඳන් ලොකු මේකට. මං අය ලියන්න ඕනේ නැහැ, මං නම්බර්ස් දාන්නම්. මෙයා ලියවෙන්න ඕනේ පළවෙනියට. 8788. දෙවෙනියට ලියවෙන්න ඕන 8888. තුන්වෙනියට ලියවෙන්න ඕන 8988. ඔන්න සංඛ්‍යා ටික. පැහැදිලිද ළමයි? ළමයි කිසි කතාවක් නැහැ, ඇහෙන්නේ නැද්ද දන්නෙත් නැහැ. ඇහෙනවා නේද? හරි. ඉතින් මේ අපි පුංචි විවේකයක් ගමු. ඔව්, පුංචි විවේකයක් ගමු පුතේ. මේ සර් එක දිගටම කතා කරලා නින්නේ ඒ නිසා නේද? ඔයාලත් වතුර ටිකක් බීලා එන්න. මම පැය දෙකම පන්තිය කරනවා. මොකද අපි ලොකු වැඩකට නේද ආරම්භ කරලා තියෙන්නේ. පැය දෙකම පන්තිය කරනවා. එහෙනම් වතුර ටිකක් බීලා රවුමක් දාලා දුවගෙන එන්න. හොඳයි ළමයි. ඉතින් මේ මම දන්නවා දැන් මොන ප්‍රශ්න තියාගෙන හරි මේ උනන්දුව තියෙන ළමයි ටික අපේත් එක ඔන්ලයින් වලටත් ඉන්නවා, හැම දෙයකටම එනවා. ඇත්තටම අපි හොඳට බැලුවොත් එහෙම පොතේ හැම අවුරුද්දෙම මහන්සිලා වැඩ කරන පිරිස තමයි විභාග පාස් වෙන්නේ. කොච්චර කරත් වැඩ නොකරන පිරිසක් ඉන්නවා. දැන් අම්මලාටත් ටිකක් කෑ ගහලා වැඩ කරන්න මේ ළමයි ටිකකුත් ඉන්නවනේ. හැබැයි ඒ කොටසක් අපන්තර වැඩ කරනවා. මාත් එක්ක එකතු වෙලා මේ වැඩේ දිනමු කියලා එකතුලා වැඩ කරන පිරිසක් ඉන්නවා. අපි කොහොමද වැඩ කරමු නේද? හරි, මම මේක පොතේ වේගෙන් කතා කරන්න නැති වෙන්න හේතුව බැරිම ළමයිදුත් ඉන්නවා. මම මේ දැන් බලන්න අපි තාම පැයකට අපි කතා කරේ ප්‍රශ්න 23යි. ඉතින් අපිට දුවන්න අවශ්‍ය නැහැ. ගණන් අපි 1000ක් කතා කරනවට වඩා ගණන් 5ක් හරියට ළමයිකට තේරුණා නම් ඇති නේද? ඒ නිසා අපි හරියට වැඩ ටික කරමු. හරි. හොඳයි දරුවනේ, අපි යන් එහෙනම් ඊළඟ කොටසට ඉක්මනින්.
හරි. හරි. කොටුවේ ඇති සංඛ්‍යා සියල්ලම යොදාගෙන පොදු අන්තරය 6ක් වන රටාවක් හදන්න. අනේ පුතේ ඒක නම් දැන් පොදු උත්තරයක් මට කියන්න බෑ ඒක. දැන් මම දෙකෙන් පටන් ගන්නද? දෙකෙන් පටන් ගත්තොත් දැන් දෙකනේ තියෙන්නේ. දැන් අපිට විවිධ ඒවා හදන්නත් පුළුවන්. හැබැයි දෙක දීලා තියෙනවා විවිධ එකට යන්නත් බෑ නේද? දෙකයි දෙකයි හයයි කීයද පුතේ? අටයි. අටයි හතයිද අටයිද? අටයි. අටයි අටයි හයයි දා හතරයි. දා හතරයි හයයි කියද පුතේ? විස්සයි. විස්සයි හයයි විසි හයයි. විසි හයයි විස්සයි. ඊළඟට එන සංඛ්‍යාව ලියන්න. සංඛ්‍යා රටාව අනුව ඊළඟට එන සංඛ්‍යාව කීයද පුතේ? 32. 26යි. ආ බලන්න මේක අහලා තියෙන හැටි. හිතා ගන්නත් බෑ ටිකක් නේ. 32. සිසුන් 40ක් සිටින පන්තියක සතියේ දින හතරේ පාසලට නොපැමිණි සිසුන්. මොනාට කියවන්නේ? පාසලට නොපැමිණි සිසුන්. පහත සිසුන් සංඛ්‍යා පිළිබඳ පහත ප්‍රස්ථාරය දක්වා ඇත. සියලු දෙනාම පැමිණියේ කවදාද? දැන් මේ නොපැමිණි ප්‍රස්ථාරයක් නේ. එහෙනම් නොපැමිණි එකක්වත් මාක් වෙලා නැත්තේ කවද්ද පුතේ? සාදුද? ඔයාලා බලයි කෝ ඒ ප්‍රස්ථාරය. මේකේ තියෙන නොපැමිණි බ්‍රහස්පතින්දා දිනයේ පාසලට පැමිණි ගානකි. මේ පන්තියේ සිසුන් ඉන්නවා 40ක්. නොපැමිණි සංඛ්‍යාව සටහන් වෙලා තියෙනවා 8ක්. එහෙනම් 40න් පුතේ මේ 8 අඩු කරගන්නවා. කීයද උත්තරේ? 32. හොඳට ඔළුව කල්පනා කරලා හොඳට කියවලා කරන ළමයෙකුට විතරයි මේ වගේ ප්‍රස්ථාරයෙන් ලකුණු ගන්න පුළුවන්. ඔයා ලක්ෂයෙන් වෙන්න ඇති. හැබැයි දක්ෂයෙක් වුණත් මේ වෙලාවට ඔයා පැමිණි නොපැමිණි කියන වචන දෙකේ වෙනස හඳුනා ගන්න බැරි වුණා නම් මේ ලකුණු දෙකම ඔයාට නැහැ. හරි. ඉතින් අපි පොඩ්ඩක් දක්ෂ වෙන්න පුළුවන්. එද මම මේ ඔයාලා අත්දැකීම් දෙන්නේ. හරි. අපි යන් ඊළඟකට වත්තක පොල්ගස් 836ක්ද දැමිලිගස් 83ක්ද ඇත? පොල්ගස් 836යි ඊට පස්සේ දැමිලිගස් 83යි. වත්තේ ඇති මුළුගස් එහෙනම් 6යි 3යි 9යි. 6යි 3යි 9යි. 8යි 3යි 11යි 1 දැම්ම එකක් ඉතුරුයි. නේද පුතේ? හරි. එතකොට එකක් ඉතුරුයි 8යි 1යි 9යි. 919. පුතේ මයික් එක සද්දයි ඈ. මේක ඔෆ් කරගමු ඈ. එම වත්තේ දැමිලි ගස් වලට වඩා පොල් ගස් කොපමණ සංඛ්‍යාවක් ඇද්ද? 836න් 83ක් අඩු කරන්න. කීයද උත්තරේ? 700. ඔය මට කලින් හදලා ළමයි උත්තරේ කීයද? 750. 747. ඈ මගේ උත්තරේ වැරදිද? 3යි. 753 සර්. 6 3 3යි. 3ෙන් 8ක් බෑ. එහා පැත්තෙන් ගත්තා 13ෙන් 8ක් 5යි. එතකොට එහා පැත්තේ තියෙන 7 බලන්න ඔයාලගේ සුළු කිරීම හොඳ නෑ. ඒ උත්තර කියපු ළමයිගේ සුළු කිරීම හොඳ නෑ. හරි. හොඳට සැලකිලිමත් වෙන්න මම ඔබට තමයි ගණිත ගැටලු 500ක එකේ මුල් කොටසේ ඉතාම හොඳ ගැටලු මට්ටමේ තියෙන සුළු කිරීම දුන්නේ. සංඛ්‍යා 4ක් එකතු කරන්න, සංඛ්‍යා 3ක් එකතු කරන්න, 2000න් 195ක් අඩු කරන්න ලොකු අත්දැකීමක් ගන්න දුන්නා මම ඔයාලට ඒක. හරි. රයිට්. දිනුලිමා මෙම රූපයේ හරි පොතේ මෙන්න මේ වර්ගඵලය කියන සංකල්පය ඔයාලට නෑ දැන්. නමුත් මේ වර්ගඵලය කියන්නේ මැද කොටසේ අගය. හරි. වර්ගඵලය කියන්නේ මැද කොටසේ අගය.
හරි. මැද කොටස යාගේ වර්ගඵලය කියන්නේ. මෙම මල් 10 පාත කළ කොටස වර්ග සෙන්ටිමීටර එකක කොටුවක ප්‍රමාණය කොටුවකින් කොපමණ භාගයක්? හරිද? පළවෙනි එකද මයික් ඔෆ් කරගන්න. මෙම රූපයේ හරි වර්ග සෙන්ටිමීටර එකක කුඩා කොටු හතරක් ඇති. හතරින් එකක් පාට කර ඇත බැවින් හතරෙන් එකක් කියලා තමයි අපි කියන්නේ. බලමුකෝ අපි. රයිට්. මෙන්න මෙහෙම මම මේ කියන්නම්. මෙම රූපයේ පාට කළ කොටස වර්ග සෙන්ටිමීටර එකක කොටුවකින් කොපමණ ප්‍රමාණය? වර්ග සෙන්ටිමීටර එකක කොටුවක් කියන්නේ පුතේ. හරි. එකක කොටුවක් කියන්නේ එකේ එකේ කොටුවක්. එතකොට මේ බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට එකයි. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට එකයි. මෙතන ඉඳන් මෙතෙන්ට එකයි. මෙතන ඉඳන් මෙතෙන්ට එකයි. පැහැදිලිද? ඔන්න සෙන්ටිමීටර කොටුවක් ඇන්දා. එහෙනම් පාට වෙලා තියෙන්නේ එකෙන් කොච්චර කොපමණ භාගයක්ද? අර කෑල්ල ගලවලා එළියට ගන්න. කොටු හතරෙන් එක කෑල්ලක්. එහෙනම් කොච්චරද මේ? බලන්න ඒ ගාන කොච්චර හොඳ ගානක්ද කියලා. නේද? හතරෙන් එකයි. වර්ග සෙන්ටිමීටර කියන්නේ අතාරින්නකෝ. ඔයාලට පේනම මෙතන මේ කෑල්ල සෙන්ටිමීටර එකයි කියලා. මේනම් මේ කෑල්ලත් එකයි, මේ කෑල්ලත් එකයි, මේ කෑල්ලත් එකයි. එහෙනම් ඒකෙන් හතරෙන් එකයි. මුළු රූපයෙන් කුමන භාගයක්ද කියලා අහනවා. ගණන් කරන්න කොටු ටික. කොටු ඔක්කොම කීයද? කොටු ඔක්කොම කීයද? එහෙනම් පාඩ කළ කොටස කීයද? පාඩ කළ කොටස බලන්නකෝ. කොච්චර හොඳ ගැටලුවක්ද කියලා. රූපතරහණක් ලොගුවට තිබ්බට බය වෙන්න දෙයක් නෑ ළමයි. හරිද? රූපතරහණක් ලොගුවට තිබ්බට බය වෙන්න දෙයක් නෑ. හරි? ඒ නිසා බය නැතුව වැඩේ කරන්න. 16 එකයි. මනීෂයි පුතේ. අටෙන් එකයි කියන ගන්න බෑනේ මනීෂ. අටෙන් එකයි කියලා කොහොමද ගන්නෙ? කොටු අපිට පැහැදිලිව පේනවනේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. 16 එකයි නේ පුතේ. අටෙන් එකයි කිව්වොත් වැරදි. හරි. වැරදි පුතේ උත්තරේ. හරි. පැය 1යි මිනිත්තු 30ක් අඩුවෙන් පෙන්වන පැය 24 ඔරලෝසුවක යම් අවස්ථාවක 15:45 තිබුණලු. බලන්නකො මේ ගැට හොඳ ගැටලුවක් ඈ. හොඳම එකක් ඈ. හරිද පුතේ? හොඳම එකක් මේක. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕන පුතේ, මේක අහන්නේ 12 වෙලාවේ. හරි? පැය 1යි මිනිත්තු 30ක් අඩුවෙන් යන්නේ. හරිද? එතකොට අපි ඉස්සේලාම කරගත යුතු දේ වන්නේ මේක 12න් ලියාගන්න. 12න් ලිව්වොත් කීයද මේක? 15 කියන්නේ 5 වරු 3. ඒක දැනගන්න ඕන. 1 කියන්නේ 13, 2 කියන්නේ 14, sorry 14 කියන්නේ 2, 15 කියන්නේ 3 කියන්නේ අපි දැනගන්න එපැයි. එහෙනම් මේක පැය 12 වෙලා වෙන්නම් 3:45. එහෙනම් පොතේ මොකද කරන්නේ? හරිද? අඩුවෙන් යනවා නම් මොකද කරන්නේ මේකට? සත්‍ය වේලාව බලන්න මට කියන්න. අඩුවෙන් යනවා නම් ඇත්ත වේලාව බලන්න මොකද කරන්න ඕනේ? පැය 1යි මිනිත්තු 30. කොහොම කරන්න ඕනේ? එකතු කරන්න ඕන. හරියටම හරි. අරකේ අඩුවෙන් නම් ඒක කබල් ඔරලෝසුවක් නම් පැරණ එකක් නම්. එහෙනම් එකතු කරන්න ඕන. එකතු කරනකොට පොඩි ප්‍රශ්නයක් එනවා කියලා මට තේරෙනවා ඔන්න. පැය මිනිත්තු. හරි. පැය මිනිත්තු. එකතු කරද්දි පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද එන ප්‍රශ්නේ? 45යි මෙතන එනවා කීයක්ද? 75ක්. 75ක් මෙතන තියන්න පුළුවන්ද? බෑ. අපි 75න් පැයක් හරික් කරනවා අනිත් පැත්තට. එහෙනම් 5යි මෙතන 15යි 3යි 1යි 4යි 1යි 5යි. එහෙනම් කීයද පුතේ වෙලාව? වෙලාව කීයද? 5:05:15.
ටිකක් හොඳ ගානක් ඈ ළමයින්ගේ වරදින්න පුළුවන් ගානක් පස්වරෝ පහයි පහළව බලන්න සර් පියවරෙන් පියවරේ ගාන හදපු ඇති ඉස්සෙල්ලම මන් ඩිජිටලි හරි ඩිජිටලි එක මම පෑය 12න් ලිව්වා පහන් නැයිපොතේ පහන් පන්සිලු මයිකේ උඩ කරගමු හරි පොතේ මම ඩිජිටල් එක ඉස්සෙල්ලා පෑය 12න් ලිව්වා ඒකල්ල පෑය 1යි 30ක් එකතු කළා කාට හරි ඕන නම් ඕකට ඩිජිටල් එකටම අර ගාන එකතු කරලා 12න් ලියන්නත් පුළුවන් එහෙම කරපු අයත් ඇති 29 වෙනි ගානට යා 692 තුනෙන් බෙදුව විට ඉතිරි වන අගය දෙකෙන් බෙදුව විට ලැබෙන පිළිතුර කීයද? අහපෝ අර ගන්න. නේද බුද්ධි? ඉස්සෙලම ඔයාලට කරන්න තියෙන දේ තමා 692 මොකද පුතේ කරන්නේ? දෙකෙන් බෙදුව 692 තුනෙන් බෙදුව විට ඉතිරි වන අගය දෙකෙන් බෙදුව විට. ඉස්සෙලම ඔයාලට මම කියන වැඩේ කරන්නකෝ. 692 තුනෙන් බෙදන්න දැම්මම කරපු අයයි නැති අයයි ඔක්කොම 692 තුනෙන් බෙදන්නකෝ හරි 692 තුනෙන් බෙදන්න ඉක්මනට 344 ඉතිරි කීයද ඉතිරි කීයද 692 දෙකයි අන්න ඒක දෙකෙන් බෙදන්න පිළිතුර කීයද? පිළිතුර කීයද? එක 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 ඔන්න ඔයාලා රවට්ටපු ගානක් එක 692 තුනෙන් බෙදපුවම ඉතුරු වුණේ පුතේ දෙකයි. දෙක දෙකෙන් බෙදපුවම එකයි. කොච්චර හොඳ ගානක්ද? ඔයාලට මම හොඳම අද්දකීම් ගණන් 300ක් දෙනවා. මේක ඉවර වෙනකොට ඔන්ලයින් එකේ ළමයි 40ක් විතර හිටියාද 33ක් දරට ඉන්නවා තාම ඔයාලට වරදින්නේ නැහැ පුතේ හරියට කරන්න පුළුවන් හැබැයි කම්මැලි නොවි කටු වැඩ කරමින් දෙපාරක් චෙක් කරගෙන ගාන අන්තිම වෙනකන් කියවලා උපදෙස් පිළිපැදලා මේ වැඩේ කළොත් ඔයාලට දෙවනි ප්‍රශ්න පත්‍රයේ ගණන් ටිකට ලකුණු ගන්න පුළුවන් අපි යනවා 30 වෙනි ගානට 30 වෙනි ගානට යා සීනි 250ක මිල රුපියල් 60ක් නම් සීනි කිලෝ දෙකක් ගත්ත අය ගිවි මුදල්. ඔයාලා ඉස්සෙල්ලම බලන්න කිලෝ එකට 250 ඒවා කීයද? 4යි. 4. එහෙනම් 60 ඒවා 4. 60 ඒවා 4ක් කීයද? 60 ඒවා 4ක් කීයද? 64. මනෝමින් හදන්න කටු වැඩ කරලා හදන්න. මේක ගණන් හදන්න. 40යි. 240 කිලෝ එකක් 280 නා 240 නා කිලෝ දෙකක් 480යි පුතාලා වෙරි ගුඩ් හරිම හොඳයි ඈ මට කම්මැලි නැතුව උගන්වන්න පුළුවන් සමහර ළමයි හදනවා ගණන් ඒක හරිම හොඳ වැඩක් right ඊළඟ ගාන 32 කාටද පුතේ ගාන තේරුන්නේ නැත්තේ කියන්න මට තේරුන්නේ නැත්තේ කාටද කියලා සර් අමන්දි අපි බලමු අමන්දිට අපි ගාන කියලා දෙමු නේද අමන්දිට අනිවාර්යෙන් ඒ ගාන කියලා දෙමු අපි රයිට් අමන්දි 250 දැන් 250ක් අමන්දි දුව මේ බලන්නකො 250 සමානයි අමන්දි රුපියල් 60යි හරි රුපියල් 60යි එතකොට අමන්දි අපෙන් අහනවා කිලෝග්‍රෑම් දෙකක් දුව හරි කිලෝග්‍රෑම් දෙකක් බලන්න කලින් අමන්දි අපි බලමු කිලෝ එකක් කීයද කියලා. කිලෝ එකක් කියන්නේ අමන්දි දුව 1000ක්. නේද? 480. එකයි කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් පුතේ. එහෙනම් අමන්දි 250 ව කීයක් ඕන 1000ට? 4යි. 4යි පුතේ. 250 ව 4යි. එහෙනම් 60 ව
හතරයි පුතේ හතර වරක් බිංදුවයි හතර වරක් හය හය වරක් හතර 24යි මේ ආවේ අමන්දි දුව කිලෝග්‍රෑම් එකක් නැත්තම් ග්‍රෑම් 10ක් පුතේ ඉතින් අපෙන් අහන්නේ දෙකක් නේ පුතේ කිලෝග්‍රෑම් දෙකක් අහන්නේ එහෙනම් එකක් 240 දෙකක් බලන්න දෙකෙන් වැඩි කරනවා පුතේ හරිද හරි 480යි 7 නේ අමන්දි ආය ආය හදන්න දැන් අමන්දි අද මේ ඔන්ලයින් ක්ලාස් එකේ YouTube එක හරිම හොඳයි ඈ බාර සර් මේක හිමින් ගණන් හදන්නේ මේකෙන් හදන්නේ නැහැ කවුරු ළමයි කිව්වොත් ඒක තේරෙන්නේ නැහැ කියලා අනිවාර්යෙන් හදනවා හරි ආයෙත් දුවට මම මතක් කරන්නම් කිලෝග්‍රෑම් 250ක් 60යි කිලෝ එකට 250 වතිනවා 250යි 250යි 500යි 750යි 1000යි හතරක් එහෙනම් 60 කෑලි හතරක් 60 කෑලි හතරක් කියන්නේ කිලෝ එක කිලෝ එකක් 240 කිලෝ දෙකක් 480 අවන්දිලට පැහැදිලිද හරි අපි ඒ ගාන හැදුවේ අපේ අමන්දි දුවට හරි අපි හැම කෙනාටම අපිට කිව්වොත් එහෙම මේක තේරෙන්නේ නැහැ කියලා අපි හදනවා සර් ඔව් පුතේ දැෂා සර් ඔව් පුතේ පුතේ මං අහන් ඉන්න කියන්නේ සර් මං 80ට යනවා කරා හහා හොඳයි 80ට ඔව් ඉතින් යනවා එහෙමයි කරා සර් ඉතින් ළමයි මටත් තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට පොඩ්ඩක් කලින් දාන්න බැරුව නම් ඒ ගැන කනගාටු වෙනවා සහ මේ සෝරි ඈ ඉතින් 80ක් කරා කියන්නේ ඔයා මේ වෙලාවට අරගෙන ඉතින් හරිම හොඳයි පුතා මම බලාපොරොත්තු වෙන්නේ මේක කට්ටිය ප්‍රින්ටරන් තියෙත් කියලා මොකද මට ඊයේ තමයි දාගන්න පුළුවන් උනේ මේක හරි ලීටර් 5ක ජලයේ තිබූ භාජනයකින් මිනිසෙක් සම්පූර්ණ වතුර වතුර වීදුරු දෙකක් පානය කළේය හරිද එතකොට එවිට භාජනයේ ඉතුරු ඇති ජල ප්‍රමාණය වීදුරුවක් 150යිලු මිලිලීටර් එහෙනම් වීදුරු දෙකක් කීයද 150යි 150යි කීයද පුතේ වීදුරු දෙකක් 300යි වීදුරු දෙකක් කීයද පුතේ 300යි එහෙනම් ලීටර් 5ක් කියන්නේ 5000ක් 5000ෙන් 300 අඩු කරපුවම කීයද 4700යි එහෙනම් 4යි 700යි 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 good 4යි 700යි ආපහු මතක් කරන්න 5ක් කියන්නේ 5000ක් වීදුරුවේ තියෙන මිලිලීටර් 150 දෙකක් 300යි 5000ෙන් 300ක් අඩු කරා මල්ලක පොහොර කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 400ක් තිබුණේ එම මල්ලට කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 100ක් දමන ලදී ලේසි නේද ළමයි ඒක එකතු කරගන්න බැරි කමක් නැහනේ කීයද පුතේ එන 6යි 500යි 6යි 500යි කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 500යි පුතේ කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 500යි හරි මීටර කෝතුවක සෙන්ටිමීටර 24 ලෙස ලකුණු කර ස්ථානයෙන් දෙකට කැඩී යත්නම් වඩා දිග කොටස කොපමණ මොකද්ද කියලා අහන්න. එහෙනම් ඉතින් 100ෙන් 27 අඩු කරන්න. 100ෙන් 27 අඩු කරපම දිග කෑල්ල කීයද? සෙන්ටිමීටර 73යි. Very good. කවුද ඒ කිව්වේ? සෙන්ටිමීටර 73යි. කවුද ඒ කිව්වේ? අමික. අමික පුතා. Very good. අමික සර්. අමික වෙරි ගුඩ් පුතා බලන්න ඒ ගණන් එච්චර හිතන්න සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන මීටර කෝදුවක් කියන කහ පාට එක 100ක් තියෙන එක දැන් මේක කොහොමද 100 කියලා නෑනේ මේක 100 කියලා කොහෙවත් නෑනේ හැබැයි මීටර කෝදුවක් කියපුවම දැනගන්න ඕනේ ඒක තියෙන්නේ කොච්චරක් කියලාද 100ක් කියලා ඉතින් 100ක් කියලා නැත්නම් අපි ඒක හිතින් 100 අපි ගන්න ඕන 100ෙන් 27 අඩු කරපුවම 73 සර් කොහෙන්ද මේකට 100ක් ආවේ කියලා බලන්න මීටර කෝදුවක් කිව්වා මේක දැනගන්න බෑ මීටර කෝදුවක් කියන්නේ කොච්චරක්ද පුතේ? සෙන්ටිමීටර 100ක්. ඔබ හොඳයි. ඉතින් ඔයාලට හොඳ අත්දැකීම් ටිකක් හම්බ වෙනවා මේ ගණන් ටිකේ. මට ඒ ගැන බොහොම සතුටුයි. පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් සතියේ මුල් දින හතරේ රූපවාහිනී නැරඹූ කාලයේ පහත ප්‍රස්ථාරයේ දැක්වේ. එම දින හතර තුල සිසුවා රූපවාහිනී නැරඹූ මුළු කාලයේ සොයන්න. හරිද පුතේ? එතකොට බලන්න පුතේ පහ ශ්‍රේණියේ ළමයෙක් තමයි මේ බලලා තියෙන්නේ. එල ගණන් අංක 34. හරිද? පළවෙනි දවසේ පැය. දෙවෙනි දවසේ පැය 2යි. 2යි 1යි 2යි 3යි. තුන්වෙනි දවසේ 1යි 4යි. හතරවෙනි දවසේ 4යි 4යි 8යි. පැය 8.
පැය 8යි පුතේ, පැය 8යි. ඊළඟට යන්න. සමාන ප්‍රමාණයේ ඝනක දෙකක් එකට නවා අලවා නව ඝන වස්තුවක් සැදුවේ නම් මෙම ඝන වස්තුව හැඳින්විය හැක්කේ. ඝනක දෙකක් අලවපුවම ඔයාලට තේරෙනුනේ මොකද්ද එන්නේ? ඝනකාභය. ඝනකාභයක්. මම ඒක උත්තරේ ලියන්නේ. ඝනක දෙකක් අලවපුවම ඉතින් ඉන්නේ ඝනකාභයක් කියලා තේරෙන්න එපයි නේද පුතේ? ඝනක දෙකක් අලවපුවම ඝනකාභයක් එනවා. යමු අපි ඊළඟට. යමු අපි ඊළඟට. right. බලන්න පුතේ. රවුම තුල ඇති සංඛ්‍යා සියල්ලම වෙන වෙනම දෙකෙන් බෙදුව විට ලැබෙන ඉලක්කම් හතර යොදාගෙන සැදී යැයි කුඩාම සංඛ්‍යාවල ඇති. මුත්තම ගණන්. මම හරි කැමති ගණන් මේවා. ඒකට හේතුව තමයි මේවා හදන්න පුළුවන් දක්ෂයන්. කම්මැලි ළමයින්ට හදන්න බෑ. හරිද? ඒ කියෙවෙ නැත්නම් ඉවරයි නේ වැඩේ. රවුම තුල ඇති සංඛ්‍යා සියල්ලම වෙන වෙනම දෙකෙන් බෙදුව විට මට කියන්න 18 බෙදකට දෙකට බෙදපුවම 9. 9යි. 8 දෙකට බෙදපුවම 4. 10 දෙකට බෙදපුවම 5යි. 5යි. 1යි. කුඩාම සංඛ්‍යාව. 1යි. 1000 459. 459. 9යි පුතේ. 1459. හොඳම ගාණක්. වෙනස්ම අත්දැකීම් දෙන ගණන් ටිකක් ඔයාලට තියෙනවා. දී ඇති සංඛ්‍යා රටාවල ඉස්තැන් පුරවන්න. ඉස්සේලම පොදු අන්තරය. කීයද පුතේ පොදු අන්තරය? 2යි නේද? 2යි. එහෙනම් පොදු අන්තරය 2යි නම් 39යි. 39යි. මේකේ පොදු අන්තරය 11. මේ 11 45 11යි කීයද පුතේ? 50. 56යි. 56යි. හරිම හොඳයි. 56යි. මිනිසෙක් එකක් රුපියල් 30 බැගින් බිත්තර 12ක් මිලදී ගත් අතර ඔහු නිවසට පැමිණ බලන විට හතරෙන් එකක් බිඳී තිබුණි. ඔහුට සිදු වූ අලාභය කොපමණද? මිනිසෙක් එකක් රුපියල් 30 බැගින් බිත්තර 12ක්. එතකොට පුතේ බිත්තර හතරෙන් එකක් කියන්නේ කීයක්ද? ඉස්සේලම ඔයාලට පුළුවන් වෙන්න ඕන හතරෙන් එක හොයාගන්න. 12න් හතරෙන් එක හොයන විදිය කියන්න මට. 12 බෙදීම 4. 4 වැඩි කිරීම 1. 12 හතරෙන් බෙදපුවම පුතේ 4ට 4 ඒවා 1යි, 12ට 4 ඒවා 3යි. හරිද? 3 වරක් 1 3යි, හතරෙන් එක කියන්නේ 3යි. එතකොට බිත්තර 3ක් බිඳිලා නම් එක බිත්තරයක් කියලා 30යි. 30 වතුණක් එයාට පාඩුයි. 90යි. කීයද? රුපියල් 90. හරිම හොඳයි. හොඳ ගාණක්. හරි. හොඳ ගාණක් ඒක. හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ගාණක්. අපි 39 වෙනි ගාණට. ඇපල් ගෙඩි 500ක් එක් පෙට්ටියකට 9 බැගින් වනසේ පෙට්ටිවල ඇසිරීමට අවශ්‍ය වේ. ඇපල් ගෙඩි 9 බැගින් ඇසිරීමට අවශ්‍ය පෙට්ටි. හරිද පුතේ? කීයක් ඕනද පෙට්ටි? 55ක්. 55යි. ගෙඩි කීයක් ඉතුරු වෙනවද? 5ක්. දැන් අමිකේ මේවා හොඳට කරලා ඉන්නේ ඈ. නැත උත්තර කියන්නත් බෑනේ. නේද අමික නේද උත්තර කියන්නේ? ඔව් සර්. ඒක තමයි. ඒ අමික ඉස්සරහින් ඉන්නෙත් ඒක තමයි. අමිකේ මේවා හදනවා. දැන් අමිකට මේවා ලොකු වැඩක් නෙමෙයි. මේ හදන්න පුළුවන්. හැබැයි ඔය මොනවා වුණත් හදන්න පුතේ. දැන් අපි පාර පෙන්නන්නේ දිනන්න. ඒ දක්ෂකම පවත්වාගෙන යන්න ඕන ශිෂ්‍යන්ත වෙනකම්. ඒ කාලේ දෙනකොට ඕගොල්ලෝ වැඩ කරන්න බැරි කාලයක් වුණොත් එහෙම ෆේල් වෙනවා. හොඳ දක්ෂ ළමයිගේ දක්ෂතාවය පවත්වාගෙන යන්න නම් එදිනෙදා වැඩ කළ යුතුයි. ඒක කරන්න. හරි? right. ඒ විතරක් අපි ඉන්නේ කීයක් ඉතුරු වෙද? 5යි පුතේ. very good. අවුතේ අවුතේ තාම බයින්න. අමන්දි මොකද්ද? අමන්දි කල්පනි කියන්න ඉක්මනට. හරි. සංඛ්‍යා අවරෝහණ පටිපාටියට ලොකු එකේ ඉඳන් පොඩි එකට. එහෙනම් ඉස්සේ ළම ලියවෙන්න ඕන මෙයා.
එදදා සෙකොල මෙයා එදදා සෙක මෙයා නවසියානු නමසියනු නවේ හාරසිය තිස් දෙක මෙහෙම ලියවෙන්න ඕන හතර ඔය ආකාරයට ලියවෙන්න ඕන පුතේ රයිට් අපි යන් 41 වෙනි ප්‍රශ්නෙට හරි දිස්ත්‍රික්කය කෑගල්ල රත්නපුර බදුල්ල මොනරාගල එතකොට භූමි ප්‍රමාණත්වයේ විශාලත්වයේ වර්ග කිලෝමීටර ඒවා ලොකු වචන තිබ්බට ගණන් ගන්න එපා ඒවා හදන්න දෙන්නේ නැහැ ඔයාලා වර්ග කිලෝමීටර ගානකුත් තිබ්බා කියලා ඔයගොල්ලෝ කියන ඒවා වැඩක් නැහැ ඒවා ඉතින් හිතන්න එපා කෑගල්ල 1693යි රත්නපුර 3275යි බදුල්ල 2861යි මොනරාගල 5639යි කෑගල්ල දිස්ත්‍රික්කයට වඩා මොකක්ද අහන්නේ පුතේ කෑගල්ල දිස්ත්‍රික්කයට වඩා මොනරාගල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය කොපමණ වැඩිද 5639න් කීයද 1693 කඩු කරනවා 1693 කඩු කරපුවම උත්තරේ කීයද 3946යි 3000ද පුතේ ඉන්නේ ඉක්මනට හදන්න ඔක්කොමල ඔව් සර් ඔව් සර් ඔව්ද ඔව් සර් ආ හොඳයි 3000 නවසිය නවසිය 46යි 46 ඔයාලගේ උත්තරේ දැම්මේ හරි මල් ළඟ තිබ්බ වැරදි උත්තරය එක පිළිතුරු පත්‍රයක හරි සබරගමු පළාතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර කීයද සබරගමු පළාතේ ඔන්න ප්‍රශ්නයක් එනවා පළාත්හා දිස්ත්‍රික්ක දැනගන්න ඕන සබරගමු පළාතේ දිස්ත්‍රික්ක දෙක මොකක්ද මෙතන තියෙන රත්නපුරයි මොනරාගලයි රත්නපුරයි මොනරාගලයි නෙවෙයි පුතේ රත්නපුරයි කෑගල්ලයි සබරගමුවේ රතු කෑරලා සබරගමුවේ රතු කෑරලා මං ළඟ තියෙන පොඩි කෙටි ක්‍රම මං තාම සමහරක් ඒවා කියලා නෑ ඔයාලට සෙමිනාවලද කියන්නේ ඒවා සබරගමුවේ රතු කෑරලා රත්නපුරයේ කෑගල්ලයි සබරගමුවටයි බදුල් කොහමද මේ බදුල්ලයි මොනරාගලයි ඌ බදුළු මොනරේ ඌ කියන්නේ ඌව බදුල්ල මොනරාගල ඌ බදුළු මොනරේ රත්න එතකොට කෑගල්ලයි රත්නපුරයි කොහමද සබරගමුවේ රතු කෑ ඔව් පුතේ 39ට උත්තරේ කියන්නෝ 39ට උත්තරේ කියන්න පුතේ කවුරු හරි 39 පළවෙනි කොටසට 55යි ඉතිරි එක 5යි නේ ඔව් දෙවෙනි කොටසට 5යි ඔව් එහෙනම් සබරගමුවට අයිති කොටස මොනවද පුතේ කීයද උත්තරේ Thank you sir පැටලෙන්න සබරගමුවේ රතු කැහැරලා ඌ බදුළු වනරේ 42 පෙරවරු 6:30ට ගමන් ඇරුව දුම්රියක් අතරමඟදී කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 1 මිනිත්තු 45ක් කාලයක් නවතා තිබුණේ පස්වරු 2:30 මිනිවිට ගමනාන්තයෙන් ළඟා වී නම් දුම්රිය ගමන් කළ කාලය කොපමණද හොඳ ගානක් හරි එතකොට පුතේ අපි බලමු බලන්න අපි නිකන් මේක මම මනෝමෙන් හදන්න පෙරවරු 6:30 ඉඳන් පස්වරු 2:30ට 7:30 8:30 9:30 10:30 11:30 12:30 1:30 2:30 පැය 8ක් ගිහින් තියෙනවා මේ දුම්රියට යන්න එහෙනම් මේ පැය 8ෙන් අපි අඩු කරගන්න ඕන කොච්චරක්ද පුතේ කොච්චරද අඩු කරගන්න ඕනේ 1:15 පැයයි විනාඩි 45 පැය විනාඩි 45 පැය විනාඩි 45 එහෙනම් නැහැම නැත්තම් 2:30 න් 6:30 අඩු කරන්න 2:30 ඩිජිටල් කරගන්න පස්වරු නිසා හරි එතකොට එනවා පැය 8 පැය 8 න් නතර කරලා තිබ්බ 1:45 අඩු කරගත්තාම එනවා කොච්චරද පුතේ කොච්චරද දෙන්නේ 6:15 පැය 6යි මිනිත්තු 15 හරියටම 6යි පැය 6යි මිනිත්තු 15යි පැය 6යි මිනිත්තු 15 හරි උත්තරේ
හතලිස් තුන ධාරිතාවේ ලීටර දෙකක් වන භාජනයක් සම්පූර්ණයෙන් පිරවීමට ධාරිතාවේ මිල්ලීටර 300ක් වන භාජනයකින් අවම වශයෙන් කී වාරයක් දැමිය යුතුද? ලීටර දෙකක් කියන්නේ 2000ක් 2000ට 300 ඒවා බලන්න. 2000ට 300 ඒවා. කීයක් තියෙද 2000ට 300 ඒවා? කීයක් තියෙද? පුරවන්නත් එපේ. ඉතුරු වෙන එක වැඩන්නේ. ඉතුරු වෙන එක වැඩන්නේ පුරවන්න ඕනේ. 300යි දෙපාරක් දැම්මා 600යි තුන් පාරක් දැම්මා 900යි හතර පාරක් දැම්මා ලීටර 1යි 200යි පස්සරයක් දැම්මා 1යි 200යි හය පාරක් දැම්මා 1යි සර් 6යි 1යි හය පාරක් දැම්මා 1යි 800යි පිරිලා නැහැ හත් පාරට ඔක්කොම ටික පිරෙන්නේ නැහැ හැබැයි සම්පූර්ණ පිරිලා ලීටරයක් ඉතුරු වෙනවා ලීටරයක් නෙමෙයි මේ ලීටර කොච්චරද ඉතුරු වෙන්නේ මිලිලීටර 100ක් ඉතුරු වෙනවා ඉතුරු වෙන එක අපිට වැඩන්නේ කී වතාවක් ගන්න ඕනද? 6 වතාවක් දැම්මොත් 1යි 800යි. 7 වතාවක් දැම්මොත් 7 පාරක් ගන්න ඕනේ. ඔව් ගන්න භාජනයේ මිලිලීටර 100ක් ඉතුරු වෙනවා. හැබැයි අරක පිරෙනවා. 7 වතාවක් ගන්න ඕනේ. හොඳ ගාන. ඔයාලා ලියන්නේ 6යි කියලා. 6ට පිරෙන්නේ 1800යි. 1800ක් පිළ බෑනේ ලීටර දෙකක් කියන්නේ 2000ක්. හොඳයි දරුවනේ. හරි. අපි සර් ඉන්නේ. ඔබද? සර් සරි. සනල්ගේ ගාන තේරුම් නෑ. ආ සනල් අපි එක හදමු. හදමු සනල් අපි ගාන. එතකොට පොඩි භාජනයක් තියෙනවා සනල්. හැබැයි ලොකු එක 2000යි. මේක සනල් 2000යි දුව. ඒ කියන්නේ 2යි ලීටර දෙකයි අපි පොඩි භාජනේ 300යි ඈ හරි හරි 2000ක් කියන්නේ දෙකක් කියන්නේ කොච්චරද 2000 මිලිලීටර 2000 හරි සරලයි එකක් දැම්මා පුතේ දැන් කීයද 300යි එක වතාවක් දෙකක් දැම්මා දැන් කීයද 300 දෙකයි 600යි හය සීය නව සීයයි නේ මං 300 එක දස් දෙසීයයි එක දස් දෙසීයයි එක දස් 500යි තුට ලොක් කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතෙන්ට ඇති සම්ම කීයද කියන්නකො 1800 නේ පුතේ එතකොට දාලා තියෙන්නේ පුතේ 6 වතාවක් තව වතාවක් කරන් දාන්න ඕන දුව හැබැයි පිරෙන්නේ තව 200යි. භාජනේ තව 100ක් ඉතුරු වෙනවා. හැබැයි මේකෙන් වක් කරන්න ඕන 7 වතාවක්. බලන්නකෝ ගාන. තේරුණාද උඩට? සනුලි 1යි 2යි 3යි 4යි 5යි 6 වතාවක් දැම්මොත් පිරෙනවද භාජනේ? නෑ. පිරෙන්නේ නෑ. පිරෙන්න නම් 7 වතාවක් දාන්න ඕන. අපි ගන්න භාජන ඉතුරු වෙන එක වෙනම වැඩක්. පිරෙන්න නම් 7 වතාවක් දාන්න ඕන. 6 වතාවක් දෙමුට පිරෙන්නේ නැහැ. මම අමුතු කරන්නේ නේද පුතේ? එහෙම තමයි. ටිකක් අත්දැකීම් ගමු. හරි. සනුලි ටිකක් පැහැදිලි මදිද පුතේ තාම? රයිට්. සර් දැන් තේරුණා. හරි හරි. ඔයා තව එකක් ඇඳලා බලන්න ඔය වගේ එකක්. ඔයාට තේරෙයි. කමන්නේ ඉස්සරහට තව ඒ වගේව හදමු. ඔයාට තේරුන්නේ නැහැ කියන අනික් අයට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් තේරෙනකන් අපි ඒවයි ගණන් අත්දැකීමක් වෙන්න හදමු. හරි. ඊළඟ එක A B C හා D නගර හතරක් අතර මාර්ග පවතින ආකාරය සහ දුර මෙම රූප සටහනේ දැක්වේ. මිනිසෙකුට ඩී නගරයේ සිට සී නගරයට යා යුතුය. ඩී නගරයේ සිට සී නගරයට යා යුතුය. ඔහු නම් අවම දුර. එතකොට බලන්න ඕන එකක් මෙන්න මේ පාර. මේ පාර කීයද? 23යි 61යි කීයද අමික? 800 අට
84යි. 4යි 84යි. අර පාර 84යි. උඩ පාර කීයද? 1යි 91යි. 91යි. මොකද්ද ළඟම පාර? 91යි. ළඟම පාර මොකක්ද? 84යි පාර. 84යික. අවම දුර කීයද එහෙනම්? 84යි. හොඳයි ඈ හොඳ ගන්න. 84යි. ධාරිතාවයේ මිලිලීටර 500ක් වන ඒ භාජනයේ ජලය මිලිලීටර 423ක් ඇති අතර බී භාජනයේ මිලිලීටර 76ක් ඇත. බී භාජනයේ ජලය ඒ භාජනයට වත් කළේ නම් ඒ භාජනයේ සම්පූර්ණයෙන් පිරේද? පිරේද ළම? පිරේද? 423ට 76ක් එකතු කරපුවම එනවා 400 මේක 423 මේක 76 අර ටික දැන් දාන්න ඉක්මනට දාන්න ඉක්මනට දාන්න කීයක් එනවද බලන්න 6 499යි 499යි 1යි 9යි 4යි පිරෙන්නේ උත්තරය නොපිරේ. කට ගාවටම එනවා පිරෙන්නේ. කට ගාවටම එනවා පිරෙන්නේ. 46ට යන් අපි ස ඔබතේ ස එකට නැත කියලා දැම්මත් වැරදිද? ඔව් නැත කියලා දැම්මත් ගැටලුවක් නැහැ පුතේ. ඒ කමන්නේ මෙතු සරි. මෙතු සරි ගණන් කීයක් හදුවද? නැති කියලා දැම්මකෝ. මෙතු සරි ගණන් කීයක් හදුවද? 90ක් හදුවා සර්. ඒක නම් මෙතු සරි දාලා තිබ්බ මම කීයක් හදයි මම දැම්ම 60ක් 100ක් නේද පුතේ අර දාලා තිබ්බේ. ඔව්. ඔව් සර්. ඉතින් පුතේ සමහර ළමයින්ට තියෙන ගැටලුත් එක්ක වේගෙන් හදන්න අමාරුයි. දැන් මෙතු සරි වගේම කට්ටියක් හිටියා නම් හැම වේගෙන් හදන්න පුළුවා. හරිද? ඔයා පුළුවන් විදිහට හදන්න ගැටලුවර. ඔයාලා හරි අවධානයෙන් ඉන්න මේ වැඩ ගැන. හරි. රූපේ පාඩ කර ඇති කොටස 9න් පංගුවක්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 ලොකු කොටු 9. ඔයාලා දන්නවා භාග දෙකක් 1යි. 1යි මේ භාග දෙක 2යි මේ භාග දෙක 3යි මේ භාග දෙක 4යි. එහෙනම් කීයද පුතේ? 9න් 4යි. 9න් 4යි. 9න් 4යි. 9න් 4යි පුතේ. 9න් 4යි. හරි අපි යමු පුතේ ඊළඟ ගානට. පිටි කිලෝග්‍රෑම් එකක මිල 150ක් වන අතර භූමි තෙල් ලීටරයක මිල රුපියල් 450ක් වේ. පිටි කිලෝ දෙකක් ඕන 150යි 150යි 300යි භූමි තෙල් ලීටර දෙකක් ඕන 450යි 450යි 900යි. නේද පුතේ? හරි. එතකොට දෙකයි 500ක් එපැයි ඔන්න ප්‍රශ්නේ. රයිට් රයිට් ගාන හදන්න වෙනවා. එහෙනම් මම ගන්නවා පිටි කිලෝ දෙක ගැටලුවක් නැහැ. පිටි කිලෝ දෙකට අපිට ගන්න පුළුවන් 300 හරි. 150 වද දෙකක් නේ. භූමි තෙල් තමයි 300ක්. භූමි තෙල් දෙකක් කීයද? 450යි 450යි 900යි. 500ක් කීයද? 500ක්. ලීටරයක් 450යි නම් ලීටර භාගයක් ඒ කියන්නේ මිලිලීටර 500ක් කීයද? 225යි. ඔව්. 900යි 225යි ඒ ටිකට 225යි. 1125ක් එහෙම නේද පුතේ? ඔව්. ඇයි දෙකක් 900යි භාගයක් 225යි ඔන්න ඕක එකතු කරන්න වෙනවා. එහෙනම් 300යි 1125යි 1425යි. හරි. ඔන්න ආපහු ගාන හදන විදිය මතක් කරන්නම් දරුවනේ. කටුකොලයක් ගන්න. පිටි කිලෝග්‍රෑම් එකක් 150යි නම් දෙකක් ගන්නට 150 වැඩි කිරීම දෙක 300යි. ඒ 300 පැත්තකින් තියාගන්න. භූමි තෙල් ලීටරයක් 450 නම්
හාරසිය පනහේවා දෙකක් නවසීයයි. ඒකත් පැත්තක තියාගත්. තව ලීටර මිලිලීටර 500කුත් තියෙනවනේ. ලීටරයක් 450යි නම් ඒකෙන් භාගයක් 225යි. ඒකත් එකතු වෙන්න ඕන පුතේ. එහෙනම් ඒ ටික ඔක්කොම 1425. හොඳයි දරුවනේ. අපි ඊළඟකට යමු. ඔරලෝසුවේ දැක්වෙන වෙලාව කීයද? කීයද පුතේ වෙලාව? කොට කට්ට තියෙන තුන පැත්තේ ඈ. තුනට 2:45. ඔව්. අපිට කියන්න පුළුවන් වෙලාව කීයද? 2:45. 2:45 කියලා ලියන්නත් පුළුවන්. 2:45. මෙම කොටුව තුළ ඇති සංඛ්‍යා අතුරෙන් 7න් හරියටම නොබෙදෙන. නොබෙදෙන සංඛ්‍යා. 77 බෙදෙනවද? ඔව්. 49 බෙදෙනවද? ඔව්. 91 බෙදෙනවද පුතේ? 7 1යි 7යි 2යි 21ට 3යි ඔය බෙදුනේ. එහෙනම් කවුද බෙදෙන්නේ නැත්තේ? කවුද බෙදෙන්නේ නැත්තේ? 43. 43 ඔන්න කරගෙන පුළුවන් වෙන්න ඕන. 43. හරි. අපි මේ පිටුවෙන් අතර කරමු. එතකොට අපිට අලුත් 50 ගාන ඉඳන් අලුත් පිටුවකින් පටන් ගන්න පුළුවන්. හරි. ළමයි මට පොඩි කමෙන්ට් එකක් දාන්න. සර් බෝඩ් එකේ හදලා කරන්න ඕනද නැත්නම් ඔය අද කටු වැඩ කරලා කරපු විදිය හොඳයිද ගණන් තේරුණාද නැද්ද කියලා දාන්න. මම වෙනස් කරන්න. ඔයාලට කැමති විදියට. සර්. ඔව්. සර්. ඔව්. සර්. කියන්න බුදේ. කියන්න. සතියේ තුරු ගණන් දෙක සාකච්ඡා කරන්න නැද්ද? මොකද ගිය සතියේ දෙකක් තිබ්බනේ ආයෙ දෙක හදමු. ශෂිනි මට ඔයා පේනවා. පන්තිරි ඉඩපෙක බොහොම හොඳයි. ඉතිරි මාස පහ ඉමු අපි නේද පුතේ? ශෂිනි. ගයි. ඔව් සර්. ඉමු පුතේ ඉඳලා කරගමු වැඩ ටික. ගණන් තේරුණාද ඔයාට? ඔව් සර්. වෙරි ගුඩ් වෙරි ගුඩ්. හරි හොඳයි. අද මේ ශෂිනි එතකොට අමන්දි. අද මේ ඉන්න ඇති ළමයි ටිකක් හිටියා ක්ලාස් එකේ. මට ගොඩක් සතුටුයි ඒ ගැන. ඉතින් මම ඔයාලා දිනු කරන්න වැඩ කරනවා. අය දෙකනේ අපි වැඩ කරමු. ගොඩක් හොඳයි ඔයගොල්ලෝ වගේ ඊමේල් එක කරගන්න එක. හරි දරුවනේ එහෙනම් අපි ඉතුරු ටික කතා කරමු තව ගණන් තියන 250. හරි ඉතින් ලබන සතිය අපි අඩුම ගණන් 70ක් කරමු ඈ. රයි. මෙතු සරි හොඳයි 90ක් කරාලු. හරි ඉතින් වාඩම සිතු බලන අය ඔය පිළිපුර කරනවානේ. හොඳයි දුව. එහෙනම් දරුවනේ අපි හිමින් හැදුවා ගණන් 49. එහෙනම් හොඳයි ඊළඟ සතිය හම්බෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.